හොඳයි අයිබුවන් පොතේ හැමෝටම අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. එතකොට කතන්දරේ ඉතින් ඌවා කියන්න දෙයක් නෑ, ඔයාලා දන්නවා. ඇඳින් නීති අයින් කළත් ඇඳින් නීති අයින් කළේ උදේ 7 ඉඳලා හවස 2 දක්වානේ. ඒ කාලය තුළ දැන් ඔයාලට බස් ප්‍රශ්න නම් මම ඔක්කොම දිහා හිතලා තමයි කෝකටත් අපි ඔන්ලයින් ක්ලාස් එකක් කරමු කියලා තීරණය කළේ. ඉතින් අනු අද දවසේ අපේ ෆිසිකල් පන්තිය වෙනුවට අද අපි පුර ඔන්ලයින් පන්තියක් තමයි කරන්න තීරණය කළේ. රයිට්. එතකොට පසපාඩම අපි කර හිටියේ, තර පස පාඩමේ මේ වෙනකොට දරුවනේ අපි සාකච්ඡා කරමින් හිටියේ, වලට මතක ඇති පාංශු වයනය සෙවීම නැත්නම් පාංශු වයනය නිර්ණය කිරීම සම්බන්ධ කොටස. තොර පුතේ එකේ අපි ප්‍රධාන ක්‍රම තුනක් ගැන කතා කළා. ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා කිව්වා. පළවෙනි එක අපි කොරෝල් ක්‍රමය, ඊට පස්සේ ඩොල්මාන ක්‍රමය, ඊට පස්සේ පිපෙට්ටු ක්‍රමය. මතකයිනේ නේද? රයිට්. එතකොට රෝල් ක්‍රමය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ. අද අපිට කතා කරන්න තියෙන පුතේ ඩොල්මාන ක්‍රමය සම්බන්ධව. එතකොට පුතේ මේ ටික සම්පූර්ණයෙන්ම තියෙන ටියුට් එකේ පෙරලා ගන්නවාලා. මේ ටියුට් එකේ පෙරලා ගන්න තුන්වෙනි පිටුව. හරි, තුන්වෙනි පිටුව ටියුට් එකේ පෙරලා ගන්න තුන්වෙනි පිටුව. හරි, එතන ඉඳලා අපිට සාකච්ඡා කරගෙන යන්න තියෙනවා. ඒක බලන්න පියවර එක ඩ්‍රෝමාන ක්‍රමේ පටන් ගන්න අපි. අතර පියවර කියලා එතනින් පටන් අරගෙන යන්න තියෙන්නේ. ඉතින් ටිකක් ලොකු ප්‍රැක්ටිකල් එකක්. ඒකයි මම මේ ටික ටියුට් එකට දාලා තියෙන්නේ. මොකද අපිට මේ ටික අතින් ලියලා කරන්න ගියොත් ලොකු කාලයක් වැය කරන්න වෙනවා. එතකොට ඒක අපරාධයක්. ඒ කියන්නේ එච්චර ලොකු කාලයක් වැය කරන එක. ඒක නිසා ඉක්මනට සාකච්ඡා කරලා ඉවර කරගන්න ඕන නිසා පොතේ මම මේ ටික ටියුට් එකට දැම්මා. රයිට්. එහෙනම් අපි කතා කරගෙන යමු. හරි, එතකොට පුතේ මෙන්න මේකයි කතන්දරේ. අපි බලමු මේක දැන් පියවර ටික කොහොමද වෙන්නේ කියලා බලමු මේ ඩොල්මාන ක්‍රමේ. එතකොට මම එහෙනම් පොඩි මූලික පැහැදිලි කිරීමක් පියවර වලට එන්න කලින් පොඩි මූලික පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම මේකෙදී අපි කරන්නේ පුතේ මේ ඝනත්වයක් මනින්නේ. මං ඒක මුලින් කියන්නම්. මොකද්ද අපි මනින්නේ? ඝනත්වයක් තමයි මනින්නේ. හරි, අපි මනින්නේ ඝනත්වය. එතකොට මේ ඝනත්වය මනින්න ගත්ත අපි පාංශු ද්‍රාවණයක ඝනත්වයමයි ඉන්නේ. එතකොට මේ ඝනත්වය මනින්න අපි උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. ඔතේ මේකෙදි පාංශු ද්‍රවමානය නම් මතක තියාගන්න. මොකද අපි පාවිච්චි කරන්නේ පාංශු ද්‍රවමානය පාවිච්චි කරනවා. පැහැදිලිද? අපි ඝනත්වයක් මනින්නේ, ඒ ඝනත්වය මැනගන්න පාවිච්චි කරන උපකරණය අපි කියනවා පාංශු ද්‍රවමානය කියලා. හරි, එතකොට ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා ද්‍රවමානයක් ගත්තාම මෙන්න මේ වගේ උපකරණයක්. සමහර විට ඔයාලා පොඩි පන්තියේදී ඉගෙනගෙන ඇති ද්‍රවමානය සම්බන්ධව. මේ ද්‍රවමානය කියන එක දරුවනේ මතක තියාගන්න ආකිමිඩිස් අහලා තේනව නේද? ඒතරොන් ඔය ආකිමිඩිස්ගේ ඉපිලුම් මූලධර්මයක් ගැන යා නේ පැහැදිලි කරලා තේනවනේ. ඔයාලා ඒකත් චූටි පන්ති ඉගෙනගෙන තියෙන ඉපිලුම් මූලධර්මය. හරි, ඒතරොන් ඔය ඉපිලුම් මූලධර්මය තමයි ආකිමිඩිස්ගේ මූලධර්මයේ මත තමයි මේ උපකරණය අපි කියන්නේ නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ උපකරණයක් ඔය ද්‍රවමානය කියන්නේ. පැහැදිලිද? එතකොට මේ උපකරණය අපිට අවශ්‍ය ඝනත්වය මනින්න අවශ්‍ය යම් ද්‍රාවණයක් තුළ අපි ඇතුල් කළොත් එයා මේ ද්‍රාවණය තුළ මෙහෙම ඉපිලීමක් වෙනවා. පැහැදිලි නේද? මේ ද්‍රවමානය කියන උපකරණය අපි දැන් මේ ද්‍රාවණය ඝනත්වය මනින්න ඕන කියලා හිතන්නකෝ. හරි, එතකොට අපි හිමීට මොකද කරන්නේ? මේ ද්‍රාවණය තුළට මේ ද්‍රවමානය නිදහස් කරලා හරි අතාරිනවා. එතකොට ඕක පොඩ්ඩක් මෙහෙම උඩ පහළ ගිහිල්ලා නිශ්චල වෙනවා. හරි, එතකොට ඔහොම නිශ්චල වුණාට පස්සේ මෙන්න මේ
ඩෝ කඳේ ඉහළ සීමාව ස්පර්ශ වෙනවනේ මේ ඩෝමානේ මෙන්න මේක මෙතන තමයි පරිමාණය තියෙන්නේ ඒ බෙදලා තියෙනවා ඒ රූලක වගේ බෙදලා තියෙනවා. ලන්න එතනින් අපි අදාළ මිනුම කියව ගත්තාම ඒක තමයි අදාළ ද්‍රාවණයේ පුතේ ඝනත්වය වෙන්නේ. හරි ඉතින් ඔන්න ඔහොම කතන්දරයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මම මූලිකව පැහැදිලි කිරීමක් මේ කළේ. තේරුණාද කියන එක? හරි. එතකොට අපි දැන් බලමු මේක එක එක පියවර කොහොමද වෙන්නේ කියන කාරණේ. පුතේ ඉස්සලාම අපි පාංශු අයනේ හොයන්න ඕන පසෙන් නියදියක් අරගන්නවා. හරි. ටිකක් ඔන්න බලාගෙන යමු. ඉස්සලාම අපි පස් නියදී අරගන්නවා. හරි. මම මූලික පියවර කීපයක් පැහැදිලි කරගෙන එන්නම්. වලට යතර ගැටලු තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. හරි. තරොන්න පස් නියදී. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මේ පස් නියදී හලනවා මිලිමීටර දෙකේ පෙනේරේ. හරි. මිලිමීටර දෙකේ පෙනේරේන් කලා ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න අපි හිතමු පුතේ තියෙනවා ඒ හලාගත්ත පස් ටික. රයිට්. දැන් මම මෙතන කියන්නම් ඒ මිලිමීටර දෙකේ පෙනේරෙන් හලන්නේ. මිලිමීටර දෙකේ පෙනේරෙන් හැලීමේ අරමුණ හරි මල දන්නවා කතන්දරේ අපි මේ වයනය සම්බන්ධ මූලික පැහැදිලි කිරීම කරනකොට කළා පුතේ. පසේ තියෙන මිලිමීටර දෙකට වඩා කුඩා අංශු තමයි පස් අංශු වෙන්නේ. එතකොට මිලිමීටර දෙකට වඩා විශ්කම්භයෙන් වැඩි අංශු අපි පස් අංශු නෙමෙයි ඒවා සලකන්නේ ගල් බොරළු විදියට. එහෙනම් අපි මෙතනදී මේ ගත්ත පස් නියදී මිලිමීටර දෙකේ පෙනේරෙන් හලාගන්නේ ඒ පසේ තියෙන ගල් බොරළු නැත්තම් පස් නොවන කොටස් ටික මොකනවා කරන්නද? ඉවත් කිරීමක් කරන්න. එහෙනම් ඔන්න ඒක මතක තියාගන්න. right. ඊට පස්සේ පොතේ ඔය හලාගත්ත පස් නියදී අපි උපනියදී දෙකකට බෙදා ගන්නවා. හරි. ඔය පස් නියදී අපි මොකද කරන්නේ? උපනියදී දෙකකට බෙදා ගන්නවා. චුට්ටක් ඉන්න කෑනට තින්ත ටිකක් දාන්න ලියවෙන්නේ නැහැ නේ. හරි. එතකොට මේ තියෙන ඔන්න උපනියදි දෙක කියලා හිතන්න. උපනියදි දෙකකට බෙදා ගන්න. හරි. එතකොට මේ එක උපනියදියක් අපි පාවිච්චි කරනවා දරුවනේ මෙතනදී තෙතමන සංගුණකය හොයාගන්න. අපි මොයිස්චර් ෆැක්ටර් කියලා කියනවා. තෙතමන සංගුණකය හොයන්න. අනිත් උපනියදී අපි පාවිච්චි කරනවා පුතේ පාංශු වයනය හොයන්න. පැහැදිලිද? ඔන්න ආයේ මුලින් ඉඳලා හොඳට අහගන්න. මුලින්ම ප්‍රශ්නයදී ගන්නව හැමෝම අවධානයෙන් අහගන්න. එතකොට මුලින්ම ප්‍රශ්නයදී ගන්නවා මිලිමීටර දෙකේ පෙනේරෙන් හලා ගන්නවා. හේතුව මං කිව්වා ඔළුවේ තියා ගන්න. මෙන්න දරුවනේ හලාගත්ත ප්‍රශ්නයේදී හලාගත්ත ප්‍රශ්නයේදීන් අහපව් කොටස් දෙකකට බෙදලා උපනියදි දෙකක් අර ගන්නවා පුතේ. ඒක උපනියදියකින් අපි මේ තෙතමන සංගුණකය කියන එක හොයනවා. මං ඒක ගැන කියලා දෙන්නම්. අනිත් උපනියදී අපි පාවිච්චි කරනවා පාංශු වයනය. පැහැදිලිද? right. එතකොට තෙතමන සංගුණකය හොයන විදිහ මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳට අහගන්න. ඒ සඳහා පුතේ අපි මුලින්ම කරන්නේ වාෂ්පීකරණ තැටියක් අරගෙන එයාගේ බර මැන ගන්නවා. හරි. වාෂ්පීකරණ තැටියක් අරගෙන එයාගේ බර මැනගෙන අපි M1 කියලා හිතමු ග්‍රෑම්. ඒකට දාගන්නවා අපි මේ වෙන් කරගත්ත උපනියදීන් කොටසක්. එහෙම දාගන්න. හරිද? ඊට පස්සේ අපි මේකේ බර මැන ගන්නවා.
ඊළඟට කරන්නේ ඔය උපනියදී ගිහිල්ලා අපි සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයේ තියෙන උඳුනක වේලල අහපව් බර මැන ගන්නවා. පැහැදිලිද කියන එක? ඔන්න ආයෙ හගන්න තෙතමන සංගුණකයේ හොයන විදිහයි කියන්නේ. වාෂ්පීකරණ තැටියක් ගත්තා, ඌගේ බර මැන ගත්තා. ඒකට අර තෙතමන සංගුණකයේ හොයන්න ඕන ප්‍රශ්නයේදී කොටසක් දාලා ආයෙ බර මැන ගත්තා. ඒ ප්‍රශ්නයේදී සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයේ තියෙන උඳුනක් තුල තියලා සම්පූර්ණයෙන් ජලය ඉවත් වෙනතුරු රත් කරලා වේලලා නැවත බර මැන ගැනීමක් කරනවා. එතකොට දරුවනේ අපි කියනවා, මම ඒක මේ පැත්තකට ගන්නම්. මේ හරිය මං ගන්නම්, බලා ගන්න හොඳට. තෙතමන සංගුණකයේ සමානයි කියනවා. හරි, තෙතමන සංගුණකයේ සමානයි තෙත්පස් ස්කන්ධය, තෙත්පස් වල ස්කන්ධය බෙදනවා අපි වියලි පස් වල ස්කන්ධය. තේරුණාද? තෙතමන සංගුණකයේ හොයන සමීකරණය. හරි, මේ තෙතමන සංගුණකයේ තෙතමන සමකය, තෙතමන සාධක ඒ වගේ වෙනත් නම් පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා මොයිස්චර් ෆැක්ටර් කියලා. හරි, මොයිස්චර් ෆැක්ටර්. ඒ නිසා පුතේ මෙයා සංකේතවත් කරනවා අපි MF කියලත්. ඒ අපි ඉස්සරහට බලමු. රයිට්, මෙන්න සමීකරණය. එතකොට තෙත්පස් ස්කන්ධයේ බෙදීම වියලිපස් ස්කන්ධය, රයිට්. එතකොට දැන් අපිට ගන්න පුළුවන් මෙතන අපි මේ ගත්ත පද අනුව තෙත්පස් ස්කන්ධය එන්නේ පුතේ මොකද්ද? M2 අඩු කිරීම M1 නේද? M2ෙන් M1 අඩු කරපුවම තෙත්පස් වල බර එනවා. වියලිපස් වල බර ගන්න පුළුවන් M3 අඩු කිරීම M1. පැහැදිලි නේද හැමෝටම? ආයෙ පැහැදිලි කරන්න ඕනද මුලින් ඉඳලා? නෑ නේද? රයිට්. අපි ඔතෙන්ට එනකල් දරුවනේ, ඔතෙන්ට එනකල් අපේ නෝට් එක පොඩ්ඩක් අපි බලාගෙන එමු. බලාගෙන ඇවිල්ලා ඒ යම් යම් පොඩි පොඩි අඩුපාඩු තැන් ඇති, නැත්තම් හිස් තැන් ඇති, ඒ ටික සම්පූර්ණ කරගෙන අපි ඊළඟ පියවරවලට එමු. රයිට්. ගන්න එනම් හැමෝම ඔන්න ටියුට් එක. පළවෙනි පියවර කියනවා පුතේ, ප්‍රශ්නයේදීයක් ලබාගෙන මිලිමීටර් දෙකේ පෙනේරෙන් හලා ගැනීම. තිත්පේලි දෙකක් දීලා තියෙනවා.
නැවත පටන්ගමු. අරතොර එතන තිත් පේලි දෙකක් තියෙනවා පුතේ. අපේ තිත් පේලි දෙකේ මෙහෙම යාගමු ලියන්න මේ විදිහට චුටි පැහැදිලි යත හේතුව ඇයි එහෙම කරන්න කියන මේ හේතු දැන ගැනීම වැදගත්. මං ඒකයි ඒ හේතු ටික ලියන්න ඔයාලට ඉඩ දීලා තියෙන්නේ යන්න පුතේ. මෙමගින් පාට දැන් ගැටලුවක් නෑ නේද? මම පැහැදිලි වෙහෙනවා පේනවනේ. මෙමගින් පස්නියදී ඇති මෙමගින් පස්නියදී ඇති මෙමගින් පස්නියදී ඇති ගල් හා බොරළු ඉවත් කිරීම සිදු කරයි. මගින් පස්නේදී ඇති ගල් හා බොරළු ඉවත් කිරීම සිදු කරයි. ගල් හා බොරළු ඉවත් කිරීම සිදු කරයි. පැහැදිලිනේ. ඔන්න පළවෙනි පියවර. ඊට පස්සේ බලන්න පුතේ ඉන් උපනියදී දෙකක් ලබා ගන්න මං දීලා තියෙන ඔන්න තෙතමකය එහෙම නැත්නම් තෙතමන සංගුණකය කියන නම් වලින් මං කිව්ව එක කියනවා කියලා. සෙවීමට හා වයනේ සෙවීමට එක් නියදියක් යොදාගෙන සේ තෙතමන සමකය තන් තෙතමන සාධකය ඔන්න එතන අනිත් වචනේ දීලා තියෙනවා සොයාගෙන. මේ ඉංග්‍රීසියෙන් නම් එක වචනේ තියෙන මොයිස්චර් ෆැක්ටර් මං කිව්වා. රයිට්. මෙන්න පුතේ කරන මොල්ඩි කියලා දුන්නා. හිස්කෝ ස්කන්ධය වෙන ගැනීම. හැබැයි මෙතන මේ සංකේත ටික චුට්ටක් වෙනස්. අපි ඒ සංකේත වලට අදාළව එක හදාගමු ඊට පස්සේ. එම කොට පස් ග්‍රෑම් 50ක් යොදා ස්කන්ධය වෙනගන්න කියනවා. එක බී ග්‍රෑම් කියනවා. උඳුනක පැය 8ක් තබා නියත ස්කන්ධයක් ලැබුණු පසු ඩෙසිකේටර් එක තබා සිසිල් කර නැවත කියන්නේ දැන් අපි පස්සේ ජල ප්‍රමාණය හොයන පරීක්ෂණය අතනම කරලා තියෙන නිසා මේක අමුතුවෙන් ඔයාලට පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා දැන් මේ කතන්දර ටික. ඒතර එහෙම වේල්ලා බර මන්නවා පුතේ සී ග්‍රෑම් කියලා ඩෙසි පතේ සෝරි තෙතමන සාධකයේ ගණනය කරනවා අපි. කොටුව ඇතුලේ ලියාගන්න ඕන මෙන්න මේ කොටස ලියන්න. තෙතමන සංගුණකය සමානයි නැත්නම් තෙතමන සාධකය සමානයි දරුවනේ. තෙත්පස් ස්කන්ධයේ බෙදීම වියලිපස් ස්කන්ධය මෙන්න මේ කෑල්ල ලියන්න. පැහැදිලි නේද? මෙන්න මේ කෑල්ල ලියන්න. ඒ කෑල්ල ලියලා ඊට පස්සේ යටින් ලියන්න මෙහෙම MF සමානයි තෙතමන සංගුණකයේ සංකේතය MF. ඔතන විදිහට නම් කොහොමද එන්න ඕනේ? B අඩු කිරීම A බෙදීම C අඩු කිරීම A. කොහොමද එන්න ඕනේ? B අඩු කිරීම A බෙදීම C අඩු කිරීම A. එතකොට පල්ලෙහැ රූප සටහන් වල දීලා තියෙන්නේ දැන් ඩ්‍රයින් අවන් කියලා තියෙනවා. එතකොට අර ලොකු පෙට්ටිය වගේ තියෙන අවන් එක. ඊට පස්සේ මොයිස්චර් කෑන් කියන්නේ පුතේ වාෂ්පීකරණ තැටි වලට. ඔයාලට පේනවා ඇති අතේ තියෙන්නේ මොයිස්චර් කෑන්. එතකොට ග්ලව්ස් එකක් සාමාන්‍යයෙන් අපි මේ තාප පරිවාරක ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න ඕන මේ උඳුනට මේ නියදී දානකොට උඳුනෙන් අර ගන්නකොට. එහෙම නැත්නම් අපිට අඬුවක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද දැන් උඳුන අපි රප් කියන්නේ සාමාන්‍යයෙන් උඳුනේ තියෙන එකක් අහපො එළියට ගන්නකොට ඒක ගොඩක් රප් වෙලා තියෙන්නේ. අපි ආරක්ෂිත උපකරණ පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ යහපැත්තේ තියෙන රූපේ වල කොහොම දන්නව? ඔක විද්‍යාගාරයේ දැකලා ඇති ඩෙසිකේටරේ කියන උපකරණේ තියෙන්නේ. ඒතර ඔක අර උඩ පියන තියෙනවා. අපිට ඒක විවෘත අරින්න එහාට මෙහාට කරන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි නියදියක් දානකොට සම්පූර්ණයෙන් අයින් කරන්නේ ඕක ටිකක් එහාට පල්ලු කරලා නියදිය දාලා ටස් ගාලා වහන එක තමයි කරන්නේ. රයිට්. ඒවා ඉතින් එච්චරම අවශ්‍ය නැහැ ඔයාලට. දැන් දල වශයෙන් මතක තියාගන්න ඩෙසිකේටරය කියන්නේ එක. හරිද? මේ ටික ලියා ගන්න එතකොට.
හොඳයි ලියාගත්ත නේද? ඊට පස්සේ පුතේ හතර වෙන්නේ පියවරේ ඉඳලා කතා කරන්න තියෙන. එතකොට මෙන්න මේ උපනියදියට අදාළ කතන්දර ටික දැන් ඉවරයි. හරිද? දැන් අපිට තියෙන්නේ මේ පංශු වයනේ හොයන්න අදාග. වයනේ හොයන්න වෙන් කරගත්ත උපනියදියට අදාළව කතා කරන්න තියෙන කොටස් ටික මොනවද කියන එක බලන් තියෙන්නේ. එතකොට එතනදී කියනවා පුතේ හතර වෙන්නේ පියවරේදී අනෙක් නියදී සුදුසු පස් ස්කන්ධයක් මැන ගැනීම. පැහැදිලිද? එතකොට ඔය කියන්නේ දැන් අපි මෙතන මේ වෙන් කරගත් උපනියදී තියෙනවනේ මෙන්න මේකෙන් සුදුසු පස් ප්‍රමාණයක් අහපව් අපි වෙන් කර ගන්නවා. සුදුසු පස් ප්‍රමාණයක් වෙන් කර ගන්නවා. පොතේ ඔය සුදුසු පස් ප්‍රමාණය තීරණය වෙනවා පසේ වයනේ මත. හරි? මොකක් මතද තීරණය වෙන්නේ? වයනේ මත තීරණය වෙනවා. ඒතර අපි දල වශයෙන් අපිට දල වශයෙන් වයනේ හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි පස අතින් ස්පර්ශ කරලා බලනවා. අතින් ස්පර්ශ කරලා බලලා ගොරෝසු ගතියක් වගේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒක වැලිමය වයනය. ගොඩක් සියුම් ගතියක් තියෙනවා නම් ඒක මැටි. ඔය අතරමැදි ස්වභාවයක් වගේ තියෙනවා නම් ඒක ලෝම වයනයක් යන ආදී වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. රයිට්. එතකොට පුතේ වැලිමය පසක් වගේ නම් තියෙනවා පස් ග්‍රෑම් 100ක් අරගන්නවා කියලා. 100ක් විතර. වැලිමය වයනයක් වගේ නම් තියෙන. එතකොට මැටි හෝ ලෝම අපිට වෙනත් කියලා දාමු. ලේසියක් වෙනත්. වෙනත් කියන්නේ මැටි හෝ ලෝම කියන අවස්ථා දෙක තමයි සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ අපිට. ඒතර පස් ග්‍රෑම් 50ක් විතර ගන්න කියලා කියනවා. ඒක තේරෙනවද? ඒක තේරුණාද? හරි. ඔන්න ආය අහගන්න. ඒතර ඔන්න තෙතමන සංගුණක හොයන කෑල්ල ඉවර කළා. දැන් අපි එනවා වයනේ හොයන පස්නේදී ඒකෙන් සුදුසු පස් ප්‍රමාණයක් වෙන් කරගන්න කියනවා. ඒ වෙන් කරගන්න පස් ප්‍රමාණය තීරණය වෙනවා වයනේ මත දරුවනේ. එතනදි කියනවා වැලිමය වයනේ වගේ නම් පස් ග්‍රෑම් 100ක් විතරක් වෙනත් ඒ කියන්නේ මැටි හෝ ලෝම වයනයක් වගේ නම් පස් ග්‍රෑම් 50ක් විතරක් වෙන් කරගන්න කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔය වෙන් කරගත්ත පස් ටික අපි බීකරයකට දානවා පුතේ. මම ඒ ටිකත් ඔහොමම පැහැදිලි කරගෙන එන්නම්. මොකේකට දාගන්නේ? බීකරයකට දානවා. ඔන්න දැම්ම පස් ටික බීකරයකට දාලා දරුවනේ මේකට අපි එකතු කරනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 කියන එක. පැහැදිලිද? අර ලබාගත්තේ නියමිත පස් ප්‍රමාණය දැම්ම බීකරයකට. හොඳට තේරුම් ගන්න. දැම්ම බීකරයකට ඒකට දානවා දැන් මොනවද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. දාලා අපි මොකද කරන්නේ? මේක ජල තාපකයක් තුල තියලා රත් කරනවා. කොහෙ තියලාද රත් කරන්නේ? ජල තාපකයක් තුල. එහා පැත්තේ ඔයාලගේ ටියුට් එකේ මම රූප සටහනක් දාලා ඇත්තේ ජල තාපකයක රූප සටහන. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලා ඕ ලෙවල් පන්තියේ නම් ජල තාපකයක් ඔයාලා හදා ගන්නවා. ඒ කියන්නේ ඔයාලා රත් කරපු එක අදාගෙන ඊට පස්සේ ඒක ඇතුලේ බහින් මේ බීකරේ තියලා තමයි අපි රත් කරන්නේ. හැබැයි අපි සාමාන්‍ය විද්‍යාගාරවල තියෙන අපතේ මේ ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ කරන්ට් එක ගහලා අපිට ජලය රත් කරගෙන මේ ජල තාපකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ උපකරණ ජල තාපකයක් භාවිත කරන උපකරණ තියෙනවා. ඒක පොයි මොකක් හරි ක්‍රමයකට අපි මේක ජලය තුල බහා නැත්නම් ජලය තුලට ඇතුල් කරලා බීකරය රත් කිරීමක් කරනවා. හරි. ඒතර සාමාන්‍ය විනාඩි 10ක් විතර වගේ මේ රත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. එතනදී අපි කියනවා පෙන නැගීම නතර වෙන තුරු රත් කරන්න ඕන. ඒකට ආසන්න වශයෙන් විනාඩි 10ක් විතර ගත වෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. හරි. ඊළඟට ඇයි අපි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා රත් කරන්න කියන කාරණේ උතනදී ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. දරුවනේ මතක තියාගන්න මේ පියවරේ ආරමුණ කියන්නේ අපි මේ පස්නියේදී ඇතුලේ තියෙන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය. මොකද අර හැලීමේ ක්‍රියාවලිය මිලිමීටර දෙකේ පෙනේරෙන් හැලීමේ කාබනික ද්‍රව්‍ය හියුමස් වගේ දේවල් අයින් කරගන්න බෑ. මොකද ඒ වගේ විශ්කම්භයත් මිලිමීටර දෙකට වඩා කුඩයි. හරිද? ඒ නිසා දැන් අපිට අවශ්‍යයි මේකේ තියෙන ওই කාබනික ද්‍රව්‍ය ටික අයින් කරගන්න. එහෙනම් අන්න අපි දැන් ඒ සඳහා කරන පියවර තමයි දරුවනේ මේ පස්නියේදීට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා අපි මොකද කරන්නේ? මේක රත් කරනවා. හරි. එතකොට වායු පෙන නැගීම නතර වෙන තුරු විනාඩි 10ක් විතර ජල තාපකයක් තුළ රත් කරනවා. පැහැදිලිද? රයිට්. ওই විදිහට රත් කරපු නියදියට අපි අහපව් එකතු කරනවා දරුවනේ විපින්දන කාරකයක්. මොකක්ද එකතු කරන්නේ? විපින්දන කාරකයක්. මොනම වචනේ ලියනවා?
හරි විපින්නන කාරකයක් එකතු කරනවා. එතකොට පුතේ විපින්නන කාරකයක් විදිහට යොදාගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය තුනක් තියෙනවා. මම ඒ තුන ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා. එකක් අපි කියනවා සෝඩියම් හෙක්සාමෙටාෆොස්ෆේට්. ඕකටම කියනවා කැල්ගන්. එතකොට ඕක අපි සාමාන්‍යයෙන් ගන්නේ 5%ක සාන්ද්‍රණයෙන්. හරි? ඔන්න ආයෙ කියනවා සෝඩියම් හෙක්සාමෙටාෆොස්ෆේට් එහෙම නැත්නම් කැල්ගන් කියලා කියනවා. එතකොට ඒක ගන්නේ 5%ක සාන්ද්‍රණයේ ද්‍රාවණයක්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක ගන්න 10%ක සාන්ද්‍රණය. ඒ දෙකම ගන්න 10%ක සාන්ද්‍රණය. රයිට්. ඉතින් ඔය තුනෙන් එකයි අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඕනම එකක් අපි මොකද කරන්නේ? දැන් අපවර බීකරේට දානවා. දාලා අපි සාමාන්‍යයෙන් කියනවා පුතේ පැය 12ක් විතර පෙඟීමට ඉඩ හරිනවා. හැබැයි ඉතින් ඔයාලා සාමාන්‍ය පන්ති කාමරේ පරීක්ෂණයක් කරනකොට එහෙම නැත්නම් මෙතන BST කරන දරුවෝ ඉන්නවා. එයාලා ඔයාලා එයාලගේ මේක BST වල තියෙන පරීක්ෂණයක් මේක BST වලක් තියෙනවා. ඒතකොට ඔයාලට ප්‍රැක්ටිකල් එක්සෑම් එක යවත ඔය පැය 12 පෙඟවීමේ කතන්දරයක් අදාළ වෙන්නේ. ඔයාලා දාලා එතනින් එහාට ඊළඟ පියවර ටික කරනවා. හරිද? එතකොට අපි කරන්න පුතේ මේක ප්‍රශ්නේ ඇදියට දාලා එතකොට සාමාන්‍ය අපි තමයි පැය 12ක් වොන්න පෙඟවීම කරනවා කියලා. පෙඟවීම කරලා ඊට පස්සේ අපි මේ ද්‍රාවණය කැළතීමක් කරන්න ඕන. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට පුළුවන් යාන්ත්‍රික කළතනයක්. අපි විද්‍යාගාරයේ තියෙන යාන්ත්‍රික කළතනයක් තියෙනවා නම් යාන්ත්‍රික කළතනයක් පාවිච්චි කරන්න පුළුවන්. පුතේ යාන්ත්‍රික කළතනයක රූපයකුත් මම ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා වලට බලා ගන්න පුළුවන්. ඉතින් යාන්ත්‍රික කළතනයක් නැත්නම් සාමාන්‍ය පන්ති කාමරයක පරීක්ෂණයකදී වගේ නම් දරුවනේ අපි කියන අපිට විදුරු කූරකින් මේ කැළතීම කරන්න පුළුවන්. ඔන්න මතක තියාගන්න. ඒතකොට යාන්ත්‍රික කළතනයකින් නම් අපි සාමාන්‍ය විනාඩි 2ක් විතර තමයි කළතන්නේ. අතින් කළතනවා නම් සාමාන්‍ය හරි 10ක්වත් විදුරු කූරක් පාවිච්චි කරලා කැළතීම කරන්න ඕන කියනවා. මේ පියවර කිරීමේ වැදගත්කමත් ඔබ දැනගත යුතුයි. මේකෙන් පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කාරණේ චුට්ටක් ඔළුවට තේරුම් ගන්න, ඔළුවට දාගන්න තේරුම් ගන්න. දැන් අපි මේ යන්නේ කොහෙද කියන එක ඉස්සෙල්ලා ඔලුවට ගන්න ඕන. අපි මේ යන්නේ වයනේ හොයන්න. වයනේ හොයනවා කියන්නේ මොකද්ද? වැලි, රොන් මඩ, මැටි කියන ප්‍රතිශතය. ඔය අංශු තුනේ ප්‍රතිශතයෙන් හොයන පාරකනේ මේ ගමනකනේ යන්නේ අපි. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් පසේ තියෙන පස් කැට පුතේ. හරි? එතකොට පස් කැට කියන්නේ වැලි, රොන් මඩ, මැටි මේ අංශු එකට එකතුලා පස් කැට හැදිලා තියෙන්නේ. එතකොට පස් කැට විදිහට තියාගෙන අපිට මේ වැලි රොන් මඩ මැටි වල වෙන වෙනම ප්‍රතිශත හොයන්න බෑ කියන එක තේරෙනවා. එහෙනම් අපිට අවශ්‍යයි වැලි ටික වෙන් කරගන්න, මැටි ටික වෙන් කරගන්න, රොන් මඩ ටික වෙන් කරගන්න. ඔන්න ඔය කාරණේට තමයි අපි පාවිච්චි කරන්න පුතේ මෙන්න මේ පියවර. මේ රසායනික ද්‍රව්‍ය දාලා ඔය කැළතීමේ ක්‍රියාවලිය කරන්නේ ඕකට. එහෙනම් අපි සාමාන්‍යයෙන් කියනවා පාංශු සමූහන. අර පස් කැටවලට අපි නමක් දෙනවා පුතේ පාංශු සමූහන කියලා. පාංශු සමූහන බිඳ හෙළලා වැලි රොන් මඩ මැටි කියන අංශු විසිරුවා හැරීම තමයි අපි මේ පියවරේදී කරන්නේ. ඒකයි ওই රසායනික ද්‍රව්‍යවලට අපි නමක් දෙන්නේ විපින්දන කාරක කියලා. හරි, විපින්දනය කියන්නේ වින් කිරීමක් වගේ අදහසක් තියෙන. රයිට්. ඉතින් ඔයාලට එතෙන් දෙනකම් පැහැදිලි නේද කියපු පියවර ටික? රයිට්. ඉක්මනට ආයි මුලින් ඉඳලා මතක් කරගෙන ඉන්නම්. හොඳට අහගන්න. ඔන්න මම මෙතනින් පටන් ගන්නවා. වයනේ හොයන්න වෙන් කරගත්ත පස්නියදීන් සුදුසු පස් ප්‍රමාණයක් අරගන්නවා. ඒ පස් ප්‍රමාණය ඒ පසේ වයනේ මත තීරණය වෙනවා. වැලි වයනයක් නම් ග්‍රෑම් 100ක් විතර, වෙනත් වයනයක් නම් ග්‍රෑම් 50ක් විතර ගන්නවා. ඒ ගත්ත පස් ප්‍රමාණය බීකරයකට දාලා ඒකට හයිඩ්‍රොක්සයිඩ් දාලා විනාඩි 10ක් විතර පෙන නැගීම නතර වෙනතුරු ජල තාපකයක රත් කිරීම කරනවා. ඒකේ බලාපොරොත්තුව, ඒකේ අරමුණ තමයි පස්නියදී තියෙන කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම. රයිට්. ඊට පස්සේ ඒකටම අපි දානවා විපින්දන කාරකය. විපින්දන කාරකයක් විතර ගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය තුනක් ගැන මම ඔයාලට කිව්වා. සෝඩියම් හෙක්සාමෙටාෆොස්ෆේට් එහෙම නැත්නම් කැල්ගන් කියන එක, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔය කියන රසායනික ද්‍රව්‍ය වලින් එකක් මේ දාලා පැය 12ක් විතර අපි පෙඟෙන්න ඉඩ ඇරලා ඊට පස්සේ මේක කැළතීම කරනවා. කැළතීම කරන්න පුළුවන් යාන්ත්‍රික කළතනයකින් හෝ වීදුරු කූරකින්. යාන්ත්‍රික කළතනයකින් විනාඩි 2කුත්, වීදුරු කූරකින් නම් විනාඩි 10කුත් කැළතීම කරනවා. මෙහෙම කිරීමේ අරමුණ මේ රසායනික ද්‍රව්‍ය දාලා ඔහොම කැළතීමේ අරමුණ අපි කියනවා පාංශු සමූහ ඉඳ හෙළලා පස් අංශු වැලි, රොන් මඩ, මැටි කියන පස් අංශු ටික එකිනෙකාගෙන් වෙන් කිරීම තමයි මේ පියවරේ අරමුණ. මම හිතනවා ඔයාලට දැන් මේ ටික පැහැදිලි. අපි එතෙන්ට එන කල්පතේ ටියුට් එකේ තියෙන පියවර ටික පොඩ්ඩක් කතා කරගෙන අඩුපාඩුවක් තියෙනවා නම් සම්පූර්ණ කරගෙන යමු. රයිට්. මෙන්න හතරවෙනි පියවර කියනවා පුතේ. මොකද්ද කියන්නේ? අනෙක් නියදීෙන් සුදුසු පස් ස්කන්ධයක් මැන ගැනීම. රයිට්. යටින් ලියා ගන්න මම තියලා තියෙනවා. යටින් ලියන්න. එහිදී
එහිදී වැලිපසක් නම් එහිදී වැලිපසක් නම් එහිදී වැලිපසක් නම් RAM 100ක්ද වැලිපසක් නම් RAM 100ක්ද වැලිපසක් නම් RAM 100ක්ද වෙනත් පසකින් වරහන් ඇතුලේ ලියන්න මැටි හෝ ලෝම මැටි හෝ ලෝම වෙනත් පසකින් මැටි හෝ ලෝම වරහන් ඇතුලේ නම් වරහන් වහලා නම් ග්‍රෑම් 50ක්ද ග්‍රෑම් 50ක්ද ලබාගත යුතුය ග්‍රෑම් 50ක්ද ලබාගත යුතුය right එහා පැත්තට යමු 5 වෙනි පියවර ලබාගත් පස්නේ ඇදියට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔයාලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සූත්‍රය ඕන ලියාගන්න H2O2 එකතු කර විනාඩි 10ක් ජල තාපකයක රත් කිරීම වායු බුබුල් නැත්නම් පෙන නැගීම නතර වන තුරු රයිට් යටින් ලියන්න පොතේ එහෙම කරන්න හේතුව මොකක්ද කියන එක යටින් ලියන්න මෙමගින් පස්නේදී ඇති මෙමගින් පස්නේදී ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය කර ඉවත් කරයි. right ඊට පස්සේ 6 වෙනි පියවර මෙහෙම කියන අපතේ 10 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ 5 කැල්ගන් ද්‍රාවණය එහෙම නැත්නම් අපි එකට තව නමක් දුන්නා සෝඩියම් හෙක්සා මෙටාපොස්ෆේට් 50 ml එකතු කර මිලිලීටර් 50ක් විතර සාමාන්‍ය එකතු කරනවා පැය 12ක් පමණ තබා පස්නියදී ලෝහ බඳුනකට දමා යාන්ත්‍රික කලතනයක් මගින් විනාඩියකට වට 16000ක ඔන්න මම ඒ කැල කියන්න ගියේ නෑ මතක තියාගන්න විනාඩියට වට 16000ක වේගයෙන් ඒ කියන්නේ එක විනාඩියක් තුල මේ යාන්ත්‍රික කලතනය මට 16000ක් කැරකෙනවා කියලා කෙනෙක් ලොකු සීග්‍රතාවයකින් කැරකෙන විනාඩි දෙකක් කැළතීම කරනවා යාන්ත්‍රික කලතනයක් නොමැති අවස්ථාවල වීදුරු කූරකින් විනාඩි 10ක් අර අච්චර වේගෙන් කරකවන්න බෑනේ අපිට ඒක නිසා විනාඩි 10ක් එතන කැළතීම කරනවා පොතේ අර රසායනික ද්‍රව්‍ය වල පොදුවේ කියන නම මම ඔතන දාලා නැහැ පොතේ ඒක චුට්ටක් ඔයාලා ලියාගන්න විපින්නන කාරක ඒක ඔයාලගේ වචනෙන් ලියාගන්න එක්කෝ මොන හරි මෙව රසායනික ද්‍රව්‍ය විපින්නන කාරක ලෙස හඳුන්වයි ඔයාලට සුදුසු විදිහට ලියාගන්න ඒක ඔය කියන රසායනික ද්‍රව්‍යවලට අපි පොදුවේ කියන්නේ විපින්නන කාරක කියලා. හරි. දැන් මට මතකයි 2019 practical BST ගැන මම මේ කියන්නේ sorry 2019 BST exam එකේ BST practical exam එකේදී විපින්නන කාරක එකතු කිරීම දක්වා ඔය පාංශු අයනේ හෙසවීමේ පියවර ටික කරන්න කියලා තිබුණා. විපින්නන කාරක එකතු කිරීම එච්චරයි. එතන ඉහට නෑ. ඔතෙන්ට නිකන් කරන්න කියලා තිබුණා. හරි. ඒතරේ BST ළමයි ඔන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. right. යටින් ලියන්න පුතේ මෙහෙම කරන්න හේතුව ලියන්න. මෙමගින් පාංශු සමූහන බිඳ හෙලා මෙමගින් පාංශු සමූහන බිඳ හෙලා එමගින් පාංශු සමූහන බිඳ හෙලා පස් අංශු විසිරුවා හැරීම සිදු කරයි
right. එතෙන්නම් ගම් පැහැදිලි නේද? ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න. හරි. ඊළඟට අහගන්නකෝ වෙන දේ. ඊට පස්සේ කරන්නේ දරුවනේ අපි අරගන්නවා අපේ විද්‍යාගාරයේ තියෙනවා ඔන්න මේ එක එක පරිමාවල එක එක ධාරිතාවල තියෙන මිනුම් සරා තියෙනවානේ. ඒ මිනුම් සරාවකින් අපි අරගන්නවා ලීටර එකේ මිනුම් සරාවක් නැත්නම් මිලිලීටර 1000ක් මිනුම් සරාවක් අරගන්නවා. හරි කොච්චරද? 1000යි ml මිනුම් සරාවක් ගන්න. හරි හිතන්නකො මෙන්න ඔය කියන මිනුම් සරාව කියලා. ඔය විදිහට අරගන්නවා නෝ මිනුම් සරාව. හරිද? අරගෙන දැන් සෝරි ලෝහ බඳු නැතුලේ එහෙම නැත්නම් අපි අර අංශු විසිරුවාගත් සමූහන බිඳ හෙළලා ඒ අංශු විසිරුවාගත් ඒ ප්‍රශ්නේ ඇදී මේකට දානවා පුතේ. හරිද? දාලා මේකේ ලීටර් එකේ මට්ටමට එනකල් එහෙම නැත්නම් මිලිලීටර් 1000 මට්ටමට එනකල් අපි ආශ්‍රිත ජලය එකතු කරනවා. හරිද? තේරෙනව නේද කියන එක? ෆස්ට් එක දාලා ඊට පස්සේ 1000යි ml මට්ටමට එනකල් අපි මොනවද දාන්නේ? ආශ්‍රිත ජලය දානවා. ඊට මේක ඇතුළෙන්න ආශ්‍රිත ජලය තියෙනවා. right ඊට පස්සේ පොතේ අපි කරන්නේ මේ මිනුම් සරාවේ කට පොලිතීන් එකක් කටට මෙහෙම දාලා හොඳට තද වෙන්න රබර් බෑන්ඩ් එකක් දානවා. රබර් බෑන්ඩ් දෙක තුනක් හොඳට දාන. හොඳට තද වෙන්න ඕන. හරි. පැහැදිලිද? පොලිතීන් එකක් සහ රබර් පටි ආධාරයෙන් මේ කට හොඳට තදින් වහ ගන්නවා. ඊට පස්සේ පොතේ අපි කරන්නේ මේක මේ ආකාරයට තියාගෙන එක පැත්තක් මේ පල්ල පැත්ත මෙහෙම මේ අල්ල උඩ තියලා මේ අල්ලෙන් මේක මෙහෙම සාමාන්‍යයෙන් තද කර ගන්නවා. තද කළා මේක මෙහෙම උඩු යටි කුරු කරමින් මොකද කරන්නේ අපි? අවස්ථා කීපය හොඳට කලත ගැනීම කරනවා මේ ආකාරයෙන්. පැහැදිලි නේද? මේ හොඳට හරි මිශ්‍ර කර ගන්නවා, කලත ගන්නවා. හරි. එසේ කලත ගත්ත එක අපි පැත්තකින් නිශ්චලව තියනවා. තියලා මේකේ අර පොලිතීන් එක අයින් කරනවා. පොතේ අයින් කරලා ඔයාලට පේනවා එතකොට මේකේ අර ද්‍රාවණයේ මතු පිට පෙන තියෙනවා. හරි. අර මෙහෙම කැළතීමේ ක්‍රියාවලියත් එක්ක එතන ද්‍රාවණයේ මතු පිට පෙන ඇති වෙනවා. මෙන්න මෙතන පෙන ඇතිවීමක් වෙනවා. ඒ පෙන ටික අයින් කරන්න අපි එතෙන්ට රසායනික ද්‍රව්‍යයක් දානවා. ඒකට කියනවා පුතේ අපි ඒ මයිල් මද්දසාර. පැහැදිලිද මොකද්ද ඒකට අපි කියන්නේ? ඒ මයිල් මද්දසාර කියලා කියනවා. එහෙනම් ඔන්න ද්‍රාවණයේ මතු පිට ඒ මයිල් මද්දසාරයෙන් බිංදු කීපයක් දාපු ගමන් අර පෙන ටික ඩිස්පර්ස් වෙලා පෙන ටික බිඳලා අයින් වෙලා යනවා කියලා අපි කියනවා. හරිද? ඊට පස්සේ ඔහොමම හරි අපි මේ ද්‍රාවණය තියෙන්න ඉඩ ඇරෙනවා, ඉඩ අරිනවා. ඒ දැන් මේක අර කලතල පැත්තකින් තිබ්බ ගමන්ම අපි විරාම ක්‍රියාත්මක කරන්න ඕන. හරි. මිශ්‍ර කරලා පැත්තකින් තිබ්බ ගමන් විරාම ගටිකාවක් ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කළා විනාඩි දෙකක් ගියාට පස්සේ අපි පාටාංක අර ගන්නවා. පොතේ පාඨාංකය විදිහට ගන්න එක මම ඔයාලට මුලින්ම පැහැදිලි කළා. මොකද්ද පාඨාංකයක් විදිහට ගන්නේ? පාංචු ද්‍රව්‍යමානය අරගෙන මේක තුල අපි දැන් ගිල්වනවා. මම ඒකේ රූපේ දීලා දෙනවා. ඒ නිසා අඳින්න යන්නේ නැහැ පුතේ. පිට කාලෙ ඉතිරි කර ගන්නවා. මම ඔයාලගේ ටියුට් එකට ලස්සන රූපයක් ඇඳලා දීලා දෙනවා. ඒතර ඔයාලට වැඩේ ලේසි, right? ඒතර අපි මේක තුල හිමීට පාංචු ද්‍රව්‍යමානය ඇතුල් කරනවා. ඇතුල් කරලා යා නිශ්චල වුණාට පස්සේ අපි එයාගේ පාඨාංකය කියව ගන්නවා. මතක තියාගන්න මෙතනදී ද්‍රවමාන පාඨාංකයට අමතරව ඒ මොහොතේ ද්‍රවණයේ උෂ්ණත්වයක් දැනගන්න ඕන. පුතේ උෂ්ණත්ව මානයක් පාවිච්චි කරලා. එහෙනම් ද්‍රවමානයේ ගිලෙන උස විතරක් නෙමෙයි ඒ මොහොතේ අපි ද්‍රවණයේ උෂ්ණත්වයක් දැනගන්නවා. right. ඔහොමම තව මේක තියෙන්න ඉඩ අරිනවා. ආහපෝ පැය දෙක. ඒ කියන්නේ දැන් විනාඩි දෙක ගියා. ඊට පස්සේ ඔහොම කාලය යනවා. පැය දෙකක් ආවට පස්සේ ආය ද්‍රවමානයේ ගිල්වනවා පුතේ. ගිල්වලා අහපෞ ද්‍රවමානය ගිලෙන උස සටහන් කරගන්නවා. ඒ මොහොතේ අපි උෂ්ණත්වය සටහන් කරගන්න අවශ්‍ය වෙනවා. මේ උෂ්ණත්වය මනින්නේ ඇයි කියන එක මම ඔයාලට වෙනම පැහැදිලි කිරීමක් කරන්නම් තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ. එතෙන්ට එනකල් කතන්දරේ පැහැදිලිද? එතෙන්ට එනකල්
අපි මං හිතන ඔය ටික ඔක්කොම පුතේ නෝට් එකේ විදිහටම දීලා තියෙනවා. ඔයාලට පුළුවන් චුට්ටක් අටවෙනි පියවරට ගිහිල්ලා අර ඒ මයිල් මධ්‍යසාර දාන්නේ ඇයි කියන එක චුට්ටක් හයිලයිට් කරගන්න. පෙන බිඳියාම සඳහා කියන එක. පෙන බිඳියාම සඳහා කියන කෑල්ල හයිලයිට් කරලා තියාගන්න. පැහැදිලි නේද? රයිට්. අනිත් ඒවා මම නෝට් එකේ දෙනවා කියවන්න යන්නේ නැහැ. ඔයහුම ඒ විදිහටම තිබුණාවයි. හරි ඊට පස්සේ අපි මෙතනදී දැන් මම ඔයාලට කියවන්නේ මේකේ මේ ඩ්‍රෝමානේ ගිල්වල අපි ඝනත්වයක් නේ මනින්නේ. හරි එතකොට අපිට ඇත්තටම පුතේ මෙතනදී අවශ්‍ය වෙන්නේ හොඳට මේ ටික ඔළුවට ගන්න මෙතනදී අවශ්‍ය වෙන්නේ මේ පස් අංශුවල ඝනත්වය මනින්න. ඔයාලට මතක ඇති මං කිව්වා මේ පරීක්ෂණය ඩ්‍රෝමාන ක්‍රමයේ පිපෙට්ටු ක්‍රමයේ දෙක තීරණය වෙන්නේ නැත්නම් පදනම් වෙලා තියෙන්නේ ස්ටෝක්ගේ නියමය මත. පැහැදිලිද? ස්ටෝක්ගේ නියමය මත පදනම් වෙලා තියෙන්නේ. ඒතකොට ස්ටෝක්ගේ නියමයෙන් අපි කියන්නේ අංශුවක විස්කම්භය අනුව එයා ද්‍රාවණයක් තුළින් පහළට ගමන් කරන වේගය වෙනස් වෙනවා කියන සරල අදහසක් නේ තිබුණේ. මම ඒ සරල අදහස වලට කිව්වනේ. එතකොට මේකෙදි වෙන්නේ පුතේ දැන් අපි විනාඩි එකක් මේ ද්‍රාවණය හදලා තිබ්බට පස්සේ ඕකේ තියෙන වැලි අංශු ටික සම්පූර්ණයෙන් පහළට ගිහිල්ලා අර ද්‍රාවණයේ මතුපිට කලාපයේ ඉතිරි වෙන්නේ මැටි ටිකයි රොන් ටිකයි විතරයි. තේරෙනව නේද කියන එක? විනාඩි දෙකක් ගියාට පස්සේ වැලි ටික සම්පූර්ණයෙන් පහළට යනවා. ඒතර වැලි තියෙන්නේ පතුලේ පුතේ. ද්‍රාවණ මතුපිට මේ කොටස තියෙන්නේ මැටි රොන් මඩයි විතරයි. එතකොට අපි ද්‍රවමානයේ ගිල්වලා ඒ ඝනත්වයක් මනින්නේ ඒ ඝනත්වය එතකොට කාගේ ඝනත්වයද එහෙනම්? ඇටි සහ රොන් මඩ කියන අංශවල ඝනත්වය. පැහැදිලි නේද? ඊට පස්සේ පැය දෙක යනකොට අපි කියන රොන් මඩ ටිකක් පහලට යනවා. කවුද පල්ලෙහැට යන්නේ? රොන් මඩ ටිකක් පල්ලෙහැට ගිහිල්ලා තැම්පත් වෙලා තේනවා. දැන් ද්‍රාවණයේ මතුපිට තියෙන කවුරු විතරද? මැටි විතරයි. එහෙනම් ඒ දෙවෙනියට නැත්තම් පැය දෙකේදී ගන්න ද්‍රවමාන පාකේ අපිට දෙනවා කියන්නේ කාගේ ඝනත්වයේද? මැටි අංශුවල ඝනත්වය. හැබැයි චූටි දෙයක් තියෙනවා. ද්‍රාවණයේ මේ කලාපේ තියෙන්නේ ඔය පස් අංශු විතරක් නෙමේ දරුවනේ, ජලය තියෙනවා. ඊට අමතරව අපි දාපු අර විපින්නන කාරකය සුළු වශයෙන් තියෙනවානේ. ඒකත් ඔය ද්‍රාවණය පුරා විහිදිලා. එතකොට ඔය මනින ඩෝමාන පාටාංකයේ එහෙම නැත්නම් ඒ ඝනත්වයක් විදිහට ගන්න ඒ අගය තුල පස් අංශු වලට අදාළ ඝනත්වයට අමතරව ජලයෙන් සහර විපින්නන කාරක ද්‍රව්‍යනුත් යම් බලපෑමක් ඇති කරනවා කියනවා අපි. ඒ නිසා ඒක ඉවත් කරන්න අපි පාලක පරීක්ෂණයකුත් මෙතනදි කරනවා. ඉතින් පාලක පරීක්ෂණය කරන හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. අපි විපින්නන කාරකයේ මිලිලීටර 50ක් ගත්ත දානවා මිනුම් සරාවට. ලීටර එකේ මට්ටම වෙනකන් ජලය දානවා. අහපව් හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා විනාඩි දෙකේදී අහපව් ද්‍රවමානය ගිලෙන උසයි ඒ අවස්ථාවේ උෂ්ණත්වයයි මැනගන්නවා. පැය දෙකේදී ද්‍රවමානය ගිලෙන උසයි පැය දෙක මැන ගන්නවා. එතකොට මේ පරීක්ෂණයට පස් අංශු නොමැතිව කරන මේ පරීක්ෂණයට අපි කියනවා පුතේ පාලක පරීක්ෂණයක් කිය. එතකොට පාලක පරීක්ෂණයක් කිරීමේ අරමුණ ඔළුවට ගන්න වැදගත්කම පස් අංශු වලට අමතරව ඒ ද්‍රාවණය තුළ තියෙන ජලය සහ අර විපින්නන කාරක ද්‍රව්‍ය මගින් මොකද කරන්නේ? ප්‍රමාණ පාටාංකම් බලපෑමක් ඇති කරනවා. ඉතින් අපිට වඩා නිවැරදි පාටාංකයක් අවශ්‍ය නම් අපි මේ බලපෑම අයින් කරගන්න අන්න මොකද්ද කරන්නේ? පාලක පරීක්ෂණයක් කරනවා. පැහැදිලිද? ඒ කියපු ටික. ඊළඟ මේකත් හොඳට ඔළුවට ගන්න. මේකත් හොඳට ඔළුවට ගන්න මම මේ කියන කාරණේ. පුතේ ද්‍රවමානයක් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියන්නේ සංචක 20 දී. හොඳට තේරුම් ගන්න. ද්‍රවමානයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ සෙල්සියස් සංචක 20 දී. එතකොට අපි ද්‍රවමානයේ ගිල්වන ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් සංචක 20 නම් කිසි ගැටලුවක් නැහැ. එයා හරි පාටාංකය දෙනවා. හැබැයි පුතේ ඒ ද්‍රාවණයේ උෂ්ණත්වය 20ට අඩුයි නම් හෝ 20ට වැඩි නම් එයා දෙන පාඨාංකේ යම් දෝෂයක් තියෙනවා කියලා අපි කියනවා. ඉතින් අන්නේ දෝෂය හොයාගන්න අපි ඒ පාඨාංක ගන්න අවස්ථාවේ මොකක්ද මැනගන්න ඕනේ?
උෂ්ණත්වය මැනගන්න අවශ්‍ය වෙනවා. හරි, තොර උෂ්ණත්වය මැනගෙන ඒ හැම දෝමාන පාටාංකයකටම අපි ශෝධන සාධකයක්, එහෙම නැත්නම් ඒ පාටාංකය නිවැරදි කිරීමට අදාළ අගයක් ගණනය කර ශෝධන සාධකය කියලා තමයි අපි මේකට කියන්නේ. මම ආයෙ කියන්න දෙයක් කියපු කාරණේ හොඳට අහගන්න තව පාරක් කාලට මම කියන්න. උදේ රෝමානයක් නිවැරදිව ක්‍රියාත්මක වෙන සෙල්සියස් අංශක 20 දී අපි රෝමානයේ ගිල්වන ද්‍රාවණයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 20 නෙමෙයි නම් ඒ අපි ගන්න රෝමාන පාටාංකයේ දෝෂයක් තියෙනවා. ඒ දෝෂය නිවැරදි කරගන්න අපි ශෝධන සාධකයක් ගණනය කරනවා. ඒ ශෝධන සාධකයේ ගණනය කරගන්න නම් ඒ රෝමාන පාටාංක ගන්න අවස්ථාවේ අදාළ ද්‍රාවණයේ උෂ්ණත්වය අපිට අවශ්‍ය වෙනවා. රයිට්. එතකොට කොහොමද ඔය ශෝධන සාධකය ගණනය කරන්නේ? මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. හොඳට බලාගන්න මම මේක ඔයාලගේ ටියුට් එකට දාලා තියෙනවා. ශෝධන සාධකය සමානයි කියනවා පුතේ. Tx ගුණ කිරීම 9 බෙදීම 5 එකතු කිරීම 32 අඩු කිරීම 68 ගුණ කිරීම 0.2. ඔන්න ඔහොම සමීකරණයක් එනගේ ටියුට් එකේ ඔබ දාලා තියෙනවම එහා පැත්තේ පිටුවේ ඇති තියෙනව නේද? Tx ගුණ කිරීම 9 බෙදීම 5 හරි ඒකට එකතු කරනවා 32 ඒකෙන් අඩු කරනවා 68 ඒන උත්තරේ 0.2 න් ගුණ කරනවා හරි එතකොට ඕකෙන් අපිට ඔය කියන ඒ අදාළ රෝමාන පාටාංක නිවැරදි කරන්න ඕනේ ශෝධන සාධකය හොයාගන්න පුළුවන් එනවා හරි ඔයාලට මම ගෙදරින් කරන්න චුටි වැඩක් දෙන්නම් දැන් අදාළ ද්‍රාවණයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 20 නම් ශෝධනයක් නැන් දරුවනේ. ඒ කියන්නේ උපකරණය හරියට ක්‍රියාත්මක වෙනවනේ. ඉතින් ඔයාලට පුළුවන් gederedi ඔය Tx කියන්නේ අර ද්‍රාවණයේ මනින උෂ්ණත්වය. ඒතර Tx වලට දාන්නකෝ 20 gederin හදන්න. Tx වලට 20 ආදේශ කරලා බලන්න හරියටම උත්තරේ බිඳුවක් එනවා. හරිනේ සෙල්සියස් අංශක 20 ද්‍රාවණයේ තියෙනවා නම් ශෝධන සාධකයක් තියෙන විදියක් නැහැනේ ශෝධනයේ බිඳුවයි. ගෙදරින් ආදේශ කළ බල. දැන් සාමාන්‍ය සෙල්සියස් අංශක 19 ආදේශ කළ බලන්න. 21 ආදේශ කළ බලන්න. 19 ආදේශ කළොත් වාට එනවා ඍණ 0.36ක් කියලා. බලන්න මේවා එනවද කියලා. චුට්ටකින් පැත්තක චුට්ටක් පැත්තකින් ලියලා ගෙදරින් හදන්න. නේද? නිකන් ඉන්නේ මේ දවස් දෙකේම. හරි? ඍණ 19 sorry සෙල්සියස් අංශක 19 ආදේශ කළොත් ඍණ 0.36ක් එනවා. සෙල්සියස් අංශක 21 ආදේශ කරලා බලන්න ධන 0.36ක් එනවා. කොච්චරද දෙන්නේ? ධන 0.36. ඔන්න ඔය විදිහට ශෝධන සාධක එනවා. එතකොට ඔක 22ක් වුණොත් 0.72ක් එනවා. ඒ විදිහට තමයි යන්නේ. පැහැදිලිද? හරි. එතකොට කොහොමද අපි රෝමාන පාඨාංකය නිවැරදි කරගන්නේ දරුවනේ? ඒකට අපි කියනවා මෙහෙම හැම අවස්ථාවෙම කරන්න ඕන ශෝධන සාධකය අපේ රෝමාන පාඨාංකයට අපි එකතු කරනවා. පැහැදිලිද? ශෝධන සාධකය කාටද එකතු කරන්නේ? රෝමාන පාඨාංකයට එකතු කරනවා. එකතු කරලා ඒ හැම පාඨාංකයක්ම AA උත්තරවලව නිවැරදි කරගන්න ඕන. එතකොට මතක තියාගන්න දැන් අපි ඔතන පාඨාංක ඔක්කොම හතරක් ගන්නවනේ පුතේ. විනාඩි දෙකේදී හරි පරීක්ෂණයේ පාඨාංකයයි පාලකයේ පාඨාංකයයි පැය දෙකේදී පරීක්ෂණයේ පාඨාංකයයි පාලකයේ පාඨාංකයයි පාඨාංක හතරක් තියෙනවා. ඒ හතරම අපි නිවැරදි කරගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ එතනිනුත් ඉවරයක් නෑ පුතේ. දැන් පරීක්ෂණයේ නිවැරදි කරගත්ත පාඨාංකයේ තියෙනවනේ. ඒ කියන්නේ පරීක්ෂණයේ අපිට ආපු රෝමාන පාඨාංකයට ඊට අදාළ ශෝධන සාධක එකතු කරලා ඒ නිවැරදි කරගත්ත පාඨාංකයේ තියෙනවනේ. ඒකෙන් අපි අඩු කරනවා මොකද්ද? පාලකේ
නිවැරදි කරගත්ත පාඨාංකය. හරි තේරෙනව නේද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න මම මේ නෝට් එකේ මෙටි හරි ලස්සන දාලා තියෙනවා ඔයාලට පිළිවෙලට. හරි. දැන් මෙහෙම හිතන්න. ඔන්න අපි විනාඩි දෙකේදී ගත්ත රෝමාන මේ පරීක්ෂණයේ පාඨාංකයයි පාලකයේ පාඨාංකයයි. හරි. එතකොට අපි හිතමු ඔන්න විනාඩි දෙකේදී පරීක්ෂණයේ පාඨාංකය H1යි කියලා හිතන්න. H1යි. ඒකට ශෝධන සාධක එකතු කළා නිවැරදි කළාට පස්සේ අපි හිතමුකෝ H1 ඩෑෂ් කියලා. ඒක තේරුණාද? ඔන්න ආයෙ අහගන්න විනාඩි දෙකේදී පරීක්ෂණයේ රෝමාන පාඨාංකය H1යි කියලා ආවා. හරි. ඒ අවස්ථාවේ උෂ්ණත්වයට අනුව ශෝධන සාධකය ගණනය කරලා ඒක අර H1ට එකතු කළාට පස්සේ ඒ එනාගේ අපි හිතමුකෝ H1 ඩෑෂ් කියලා. ඊට පස්සේ විනාඩි දෙකේදී පාලකයේ පාඨාංකය H1යි කියලා හිතන්න. සිම්පල් H1යි කියලා හිතන්න. සිම්පල් H1යි කියලා හිතන්න. ඒ වෙලාවේ ද්‍රාවණයේ උෂ්ණත්වයට අනුව ශෝධන සාධකය ගණනය කරලා ඒක එකතු කළාට පස්සේ ඒ නිවැරදි කරගත්ත රෝමාන පාඨාංකය සිම්පල් H1 ඩෑෂ් කියලා හිතන්න. එහෙනම් අපි කරන්න ඕනේ මෙයාගෙන් දැන් මෙයා අඩු කරනවා. ඔන්න ඕක තමයි එතකොට ඒ විනාඩි දෙකේදී පරීක්ෂණයට අදාළ නිවැරදි රෝමාන පාඨාංකය. පැහැදිලිද හැමෝටම? එතකොට ඕක අනිත් ඒවාටත් අපි ওই විදිහටම ශෝධනය කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම ওই ටික අහපව මුල ඉඳලා එකින් එක කියවන්න යන්නේ. ওই ටික ලස්සනට පෙළ ගස්වලා තියෙනවා පුතේ ඔයාලගේ ටියුට් එකේ. ඔයාලා ඒ ටික කියව ගන්න. හරි. අපරාදේ මම කාලේ නාස්ති කරන්නේ ආයේ මුල ඉඳලා ඔක්කොම ටියුට් එකේ ඒවා කියව ගන්න. ඔයාලා ගෙදරින් තව පාරක් කියව ගන්න. ප්‍රශ්නයක් තිබුණොත් next class day එකේදී ඊළඟ පන්තියේදී ඔයාලට පුළුවන් මගෙන් කතා කරලා අහන්න. රයිට්. දැන් මම අවසාන වශයෙන් එනවා පල්ලෙහැම තියෙනවනේ වගුවක් පුතේ ටියුට් එකේ දාලා ඒ වගුවට සාරාංශය අරගෙන එන්නම්. මේ බලන්න හැමෝ මේ වගුව දිහා. ඔන්න තියෙනවා කාලය විනාඩි දෙක පැය දෙක. මෙන්න තියෙනවා රෝමාන පාඨාංකය. ඒතර ඔතන පාංශු ද්‍රාවණය කියන්නේ වරහන තුල ලියාගන්න පරීක්ෂණය කියලා. පාංශු ද්‍රාවණය කියලානේ තියෙන්නේ වරහන තුල ලියාගන්න පරීක්ෂණය කියලා. හරි. එතකොට පුතේ ඔන්න තියෙනවා පරීක්ෂණයට අදාළ රෝමාන පාඨාංක විනාඩි දෙකේදී කැපිටල් H1 තෘෂ්ණත්වය කැපිටල් T1. චූටි නිවැරදි කිරීමක් තියෙන පොඩ්ඩක් උඩට ඉක්මනට යන්න. පාඨාංක කියන එකේ අංක දෙක පාලකය කියලා තියෙනවනේ. පාලකේ විනාඩි දෙකේදී පාලකයේ රෝමානයේ ගිලෙන උස සිම්පල් H1 වෙන්න ඕන පුතේ. ඊට පස්සේ සිම්පල් H2 වෙන්න ඕන. H3 H4 කියලා තියෙන එක නිවැරදි කරගන්න H1 H2 විදියට. රයිට්. දැන් හපව වෙන වගුවට. ඊට පස්සේ පැය දෙකේදී පුතේ පරීක්ෂණයට අදාළව ගත්තොත් ද්‍රවමාන පාඨාංකයේ කැපිටල් H2 උෂ්ණත්වය කැපිටල් T2. එතකොට සංශෝධිත ද්‍රවමාන පාඨාංකයේ මෙතන සංශෝධිත කියලා කියන උෂ්ණත්වයට ශෝධනය කළාට පස්සේ ඔන්න දීලා තේනවා කැපිටල් H1 ඩෑෂ් තමයි ඒතර සංශෝධිත ද්‍රවමාන පාඨාංකය. ඒක අර ගන්නවා කිව්වේ පුතේ මම අපි ගත්ත ද්‍රවමාන පාඨාංකයට ශෝධන සාධකය එකතු කර ගන්නවා. ඉතින් ඔය විදිහට අපි ඒ ටික ඔක්කොම නිවැරදි කර ගැනීම කර ගන්න ඕන. ඊට පස්සේ ඒ හැම එකකින්ම අපි අහපව මොකද කරන්න ඕනේ? සංශෝධිත පාලක පරීක්ෂණයේ පාඨාංකය අඩු කර ගන්න අවශ්‍ය වෙනවා. රයිට්. දැන් අපි චුට්ටක් බලමු කොහොමද මේ ගණනය කිරීම කරගන්නේ කියන එක. ඒක ඔයාලගේ ටියුට් එකේ යහ පැත්තේ දීලා තියෙනවා. නැවත මං චුට්ටක් මතක් කරන්නම්. පුතේ විනාඩි දෙක යනකොට මං කිව්වා ඔක්කොම වැලි ටික පතුලේ තියෙන්නේ. එහෙනම් විනාඩි දෙකේදී ගන්න රෝමාන පාඨාංකයෙන් අපි මැටි සහ රොන් මඩවල ඝනත්වය මනින්නේ. එහෙනම් අපිට මැටි සහ රොන් මඩ ප්‍රතිශතය හොයන්න පුළුවන් කියනවා මෙන්න මේ විදිහට. බලන්න සමීකරණේ දීලා තියෙනවා. කොහොමද හොයන්නේ? මැටි සහ රොන් මඩ ප්‍රතිශතය සමානයි පුතේ. අපි ගන්නවා H1 ඩෑෂ්. ඒ කියන්නේ සංශෝධිත පරීක්ෂණයේ පාඨාංකය විනාඩි දෙකේදී ගත්ත විනාඩි දෙකේදී පාලකයේ ශෝධිත පාඨාංකය. එහෙනම් මේකෙන් මෙයා අඩු කරගන්න ඕන. ඒක බෙදනවා අපි ගත්ත ප්‍රශ්නයේදී වියලි ස්කන්ධය. හරි. ඔන්න ඕක මං එහා පැත්තේ චුට්ටක් දාලා තියෙනවා. ප්‍රශ්නයේදී වියලි ස්කන්ධය හොයාගන්න පුළුවන්
ප්‍රශ්නයේදී තෙත්තිස්කන්ධය බෙදාගන්න ඕන තෙතමන සාධකය මතක තියාගන්න. පැහැදිලි ඒක මන් ටියුට් එකේ දාලා තියෙනවා ඔයාලා කියවගන්න. මේක ගුණ කරනවා පුතේ 100. මෙහෙම හොයපුවාම අපිට එනවා ඔන්න මැටි රොන් මඩ. ඊට පස්සේ මැටි ප්‍රතිශතය අරගන්න පුළුවන් කියනවා. සැ දෙකේදී ගත්ත ද්‍රව්‍යමාන පාටාංකය තොර H2 dash වලින් එහෙනම් අඩු කරනවා simple H2 dash. ඒක බෙදනවා දරුවනේ වියළි පස් ස්කන්ධයෙන්. ඒක ගුණ කරන්න කියනවා 100. ඔන්න අපිට එනවා පුතේ මැටිවල විතරක් ප්‍රතිශතය. ඇයි මේක මැටි විතරක් වෙන්නේ? මං කිව්වා පැය දෙක වෙනකොට වැලි ටිකක් පහළට ගිහිල්ලා ඉවරයි. රොන් මඩ ටිකක් පහළට ගිහිල්ලා ඉවරයි. මතුපිට කලාපයේ තියෙන කුඩා මාංශුව. මොකද එයා තමයි සෙමෙන්ම ගමන් කරන කෙනා. ස්ටෝක් ගේ නියමයට අනුව. එහෙනම් මැටි ටික විතරයි තියෙන්නේ. එහෙනම් දෙවනුවට ගන්න ද්‍රව්‍යමාන පාටාංකයෙන් අපිට දෙන්නේ මැටි අංශුවල ඝනත්වය. එහෙනම් මෙන්න එයාගේ ප්‍රතිශතය. අපි හිතුවොත් මේක x මේක y කියලා. දරුවනේ අපිට දැන් හොයන්න පුළුවන් රොන් මඩ ප්‍රතිශතය. කොහොමද රොන් මඩ ප්‍රතිශතය එන්නේ? x ගෙන් අඩු කරන්න y. ඔච්චරයි. හරිනේ. මැටි රොන් මඩ x නම් මැටි විතරක් y නම් රොන් මඩ ප්‍රතිශතය එනවා x ගෙන් ඔය අඩු කරන්න y. ඒ වගේම ඔයාට වැලි ප්‍රතිශතය ගන්න පුළුවන් c ගෙන් ඔය අඩු කරන්න x. සාධාරණයිනේ. හරි මේ තුන් දෙනාගේම ප්‍රතිශතවල එකතුව 100යි පුතේ. මැටි රොන් මඩ දෙක x නම් වැලි ප්‍රතිශතය එනවා 100 අඩු කිරීම x. ඔච්චරයි. අමාරු නෑ. ඔය හිතන තරම් අමාරු පරීක්ෂණයක් නෙමෙයි. චුටි චුටි දේවල් ටිකක් තේරුම් ගන්න තියෙන. ඔක අර ටිකක් ටිකක් විතර සංකීර්ණ. මං කියන්නේ සංකීර්ණ නෑ කියලා. ටිකක් විතර පොඩ්ඩක් කල්පනාවෙන් තේරුම් ගන්න තියෙන කෑල්ල තමයි අර උෂ්ණත්වයට ශෝධනය ගණනය කරන කෑල්ල. හරි. ඊට පස්සේ ද්‍රව්‍යමාන පාටාංකේ නිවැරදි කරගන්න ශෝධන සාධක එකතු කරන කෑල්ල. ඊට පස්සේ හැම ශෝධිත ද්‍රව්‍යමාන පාටාංකයකින්ම අපි මොකද කරන්න ඕනේ? ඒ ඒ අවස්ථාවට අනුවගත පාලක පරීක්ෂණේ ශෝධිත ද්‍රව්‍යමාන පාටාංක අඩු කරගන්න ඕන. ඔච්චරයි. ඒතුරු ටික සාමාන්‍යයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න. හරියටම පැයක් ගියා පරීක්ෂණේ පැහැදිලි කරලා ඉවර කරන්න. ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් පුතේ අහන්න. ඔව් මොකුත් නැහැ. හොඳයි. තේරුණාද? ටිකක් ලොකුයි පරීක්ෂණය. දිගයි. අමාරු නෑ. දිගයි එච්චරයි. අමාරු නම් නෑ. අර ඔය සංකේත ගොඩක් එන එක තමයි චුට්ටක් ඕකේ ඔය වෙනස කර තියෙන්නේ. එහෙන සංකේත ගොඩවල් ටිකක් එනවනේ. දැන් ඔයාලා හයි අර ශෝධන සාධකයේ හොයන සමීකරණේ මතක තියාගන්න ඕනද කියලා. ඔව් මතක තියාගන්න කෝකටත්. උදාරුවනේ ප්‍රශ්නයක් නැද්ද? හරි එහෙනම් ඉල්ලීමක් ඔක තේරුණා. හරි තේරුණා. හොඳටම තේරුණා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කියලා අද පන්තියේ ඕක නොබල ඉන්න එපා. තව පාරක් හොඳට පියවරෙන් පියවර කියව ගන්න. මං හිතන්නේ මං BSP ක්ලාස් එකේදී නම් ඔයාලට පොඩි වැඩක් දුන්නා. මේ පියවර ටිකට අදාළව ගැලීම් සටහනක් හදන්න. ඉතින් මට පුළුවන් දැන් මෙතන BST වලට එන්නේ. දැන් BST වලට ආපු එක හදලා තියෙනවා නම් අහපෝ ඇත්තටම හදන්න අවශ්‍ය නැහැ. ඒක නැවත අරගෙන ඒක බලන්න. අපිට BST නොකරන ඇග්‍රි විතරක් කරන දරුවෝ, ET කරන දරුවෝ එහෙම ඉන්නවානේ. පන්තිර සම්බන්ධ නොවුණු කොටසකුත් ඉන්නවානේ. ඒත් එයාලටත් මම මේ කියන්නේ. දැන් රෙකෝඩින් එක බලනවානේ එයාලා.
එහෙට හදන්න ගැලීම් සටහනක් ඒ පියවර ටික ලස්සනට පල්ලෙහැට ගලාගෙන එන විදිහට ගැලීම් සටහනක් හදලා ඒ පියවර ටික ඔළුවේ තියාගන්න. විශේෂයෙන්ම අර එක එක පියවරක් කරන හේතු තිබුණා. ඒ හේතු ටික සාරාංශයක් විදිහට පැත්තකට අරගන්න. ඇයි මිලිමීටර් දෙකේ පෙනේරෙන් හලන්නේ? ඇයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාන්නේ? ඇයි විපින්නන කාරක දාන්නේ? ඇයි ද්‍රාවණයේ මතුපිටට එමයිල් ඇල්කොහොල් දාන්නේ, එමයිල් මද්‍යසාර දාන්නේ? මේ එක එක දෙයකට හේතු ටික නම් අනිවාර්යයෙන් මතක තියාගන්න. බොහෝ දුරට ඔයාලගෙන් ප්‍රශ්න කරන තැනක් තමයි ඒ ඒ පියවරක් කරන්න හේතු. විශේෂයෙන් විහගත පේපර් එකේදී ඔයාලගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කරනවා. හරි දරුවනේ. ඉතින් ඔය ටික තමයි මන්ට කියන්න තියෙන්නේ. ආයෙ කියන්නේ මොකද ඒක පාර වෙන්නේ. හරි, ඉතින් මොකද්ද මං කිව්වේ? ඒ තේරුම් ගත්ත දේ හොඳට ඔළුවට දාගන්න බෑ. අපිට මෙහෙමනේ, අපේ ලංකාවේ තියෙන විභාග ක්‍රමය අනුව තේරුම් ගැනීම විතරක් ප්‍රමාණවත් මදිනේනේ. අපිට ඒක හොඳට මතක තියෙන්න ඕනනේ. අපේ විභාග ක්‍රමය අනුව මොකද අපි මතකෙන් ලියන්න ඕනනේ. ඒකයි දැන් මං දකිනවා, මගේ අත්දැකීම් අනුව මම දන්නවා සාමාන්‍යයෙන් උගන්නන දේ ඒක ගුරුවරයා මත වෙනස් වෙන්නත් පුළුවන්, සමහර ළමයාගේ මට්ටම මත වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මම මං ගැන නිකම් මේ අර මොකද ඒකට කියන්නේ නිකම් ඕවර් එස්ටිමේෂන් එක නිකම් අදි අදි තක්සේරුවක් නෙමෙයි. සාමාන්‍ය මට තේරෙනවා එහෙම උගන්නපුවම ගොඩක් දුර ළමයිට තේරෙනවා, එහෙම ගැටලුවක් නැහැ. ළමයි තේරුම් ගන්නවා. හරි, මම දන්නවා මම සාමාන්‍යයෙන් කරන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීම කරනවා. ඒක හරි ළමයින්ට තේරෙනවා සාමාන්‍යයෙන් නේද? එහෙම හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රශ්න තියෙන ටික කාලයක් ගියපම අර තේරුම් ගත්තේවත් අනේ මන්ද ඒවත් නෑ, මතකත් නෑ, මුකුත් නෑ. ඉතින් අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒකට දැන් අපේ අධ්‍යාපන ක්‍රමය අනුව මොකක් හරි ක්‍රමවේදයක් තිබුණා නම් රයිට් ඒ වෙලාවෙ මොන හරි ලෙක්චර් එකක් දෙනවා, ඒකෙම පේපර් එකක් දෙනවා, රයිට් ඒ වෙලාවෙම ළමයි තේරුම් ගත්ත දේ මැන්න එච්චරයි ඉවරයි. එහෙම ක්‍රමවේදයක් නැහැනේ. එතකොට අවුරුදු දෙකක් තිස්සේ එක දිගට උගන්වනවා. ඊට පස්සේ අවුරුදු දෙකක් තිස්සේ උගන්වපු දේ එක පැය පහකින් අහලා ඉවර කරනවා. ඔකනේ කරන්නේ, පැය පහකින් අහනවා. එතකොට අන්න එදාට ඔය ටික ඒ කාලය තුල ඔයාලට ලියන්න මතකේ තියෙන්න ඕනනේ. මතකේ තියෙන්න ඕනනේ. හරි, එතකොට ඒකට නම් එතකොට අපිට අකමැත්තෙන් හෝ අපිට අනුගත වෙන්න වෙනවා මේ විභාග ක්‍රමයට. මම කියන්නේ දැන් අපි වුණත් ඒ ඔය ඔය විභාග ක්‍රමයට මුහුණ දුන්නා, ඔයාලටත් වෙන්න මුහුණ දෙන්න වෙනවා. තාම අපේ රට යන ක්‍රමවේදයක්. අකමැත්තෙන් හෝ මතක තියාගන්න, අකමැත්තෙන් හෝ ඒ අපිට නේද අපිට ඕන විදිහට මේ දේවල් වෙනස් කරන්න බෑනේ නේද? අකමැත්තෙන් හෝ අපිට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි අකමැත්ත පොඩ්ඩක් කැමැත්තකට හරව ගමු. අපි කැමති නේද කැම්පස් යන්න නේද? මං කියන්නේ හැමෝම කැමති කැම්පස් යන්න. මම නිතර කියන කාරණේ අපි කැම්පස් යන්න ආසාව ඇති කරගන්න, කැම්පස් යන්න තියෙන ආසාව මත අනිත් දේවල් අකමැති දේවලුත් ඔයාලා ආසාවෙන් කරාවි. කොහොමදක තියාගන්න. හරි, එතකොට ඔන්න රෝමාන ක්‍රමයේ ඒ ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ ටික ආයේ කියන්නේ අද දවස ඇතුළත නැවත හොඳට බලන්න, අහපව් පුළුවන් නම් මතකෙන් අර ගැලීම් සටහන හදන්න. හරි, මතකෙන් ගැලීම් සටහන හදන්න. එතකොට හොඳට ওই ටික ඔළුවට වදිනවා. හරි, එතකොට ගණනයේ කෙලින් කරන ටිකක් චුට්ටක් ඔළුවේ තියාගන්න. මොකද ව්‍යුහගත ප්‍රශ්නයක වගේ සමහර විට තවම ඇවිල්ලා නැහැ. හැබැයි එක අවුරුද්දක මොඩල් පේපර් එකකට, අමාත්‍යාංශ මොඩල් පේපර් එකකට යාලා ප්‍රශ්නයක් දීලා තිබුණා. තාම එක්සෑම් එකට ආවේ නැහැ. මොකද ඔය සමහර කොටස් සිලබස් එකට අලුතින් එකතු කළේ. ඔය පාලක පරීක්ෂණයක් කරන කෑල්ල, ශෝධන සාධක ගණනය කරන කෑලි ඉස්සර ඇග්‍රි වල තිබුණා, BST වල තිබුණා, මුල ඉඳලම BST වල තිබුණා. හැබැයි ඇග්‍රි වල තිබුණේ නැහැ. ඇග්‍රි වලට ඒ ටික අලුතෙන් එකතු කරලා තියෙන. ඉතින් විවගත් එකේ නිසා සමහර විට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා පුතේ. හරි, මට කියන්න තියෙන්නේ ඔය තේරුම් ගත්ත දේ
ඒ තේරුම් ගත්ත වෙලාවේ කොහොමරි වාගේ මතකයට දාගන්න. හරි. කොහොමරි මතකයට දාගන්න. අමතක වෙන්න දෙන්න එපා. රයිට්. එහෙනම් අපි යම් උපතේ ඊළඟ නැත්නම් තුන්වෙනි ක්‍රමයට අපිට තියෙන්නේ ඊට පස්සේ තුන්වෙනි ක්‍රමයේ විදිහට පුතේ පිපෙට්ටු ක්‍රමයේ තියෙන්නේ පිපෙට්ටු ක්‍රමයේ සමහර මූලික පියවරයන් රෝමාන ක්‍රමයේ කරපු පියවරයන්ම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මම ගොඩාක් විස්තර සහිතව මුල් පියවර වලට එන්නේ නැහැ. මුල් ටික ඉක්මනට කතා කරගෙන යමු. රයිට්. මේ බලන්න පළවෙනි පියවර කියන අපතේ ලබාගත් ප්‍රශ්නය දිය වාතයේ වියලා අතින් කුඩු කර මිලිමීටර් දෙකේ පෙනේරයකින් හලා ගැනීම හේතු අරකම තමයි. හරි. එයින් පස්සේ යම් 40ක් ඉරා බීකරයකට දමා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර විනාඩි 10ක් ජල තාපකයක රත් කිරීම හේතු අරකමයි. ඒට 10% සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ 5% කැල්ගන් ද්‍රාවණය මෙතන සාමාන්‍ය අපි 10 ml වගේ දාන්න කියන්නේ හා ජලයේ ස්වල්පයක් එකතු කරලා පැය 12ක් විතර අහපෝ පෙඟෙන්න ඉඩ ආරිනවා. ඊට පස්සේ අර විද්‍යටම් පොතේ මිශ්‍රණයේ ලෝහ බඳුනකට දමා මේ අර ලෝහ බඳුනකට දාන්නේ දැන් ගොඩ යාන්ත්‍රික කලතනය මිශ්‍ර කරනකොට පොතේ ඒක ගොඩාක් වේගෙන් කැරකෙනවානේ. ඒතර වීදුරු බඳුනක් ගත්තොත් හදිස්සිය හරි මේක අර වීදුරු බඳුනේ බිත්තිය නිකන් හරි ගැටුනොත් වීදුරු බඳුන කුඩු වෙලා යනවා. ඒක නිසා අපි ලෝහ බඳුන අරගන්නේ දැන් සාමාන්‍ය අර වීදුරු කූරකින් කලතනකොට නම් ඒ බීකරේම තියලා කලකන් කලතන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. දැන් ගොඩක් දුරට මම අර කිව්වේ 2019 BST ප්‍රැක්ටිකල් එකේ යවකල එතකොට ලෝහ බඳුන් නෑ පුතේ වීදුරු කූරෙන්නේ කලතන්නේ. එතකොට අර බීකරේ තුල තියාගෙනමයි වල කැලතීම කරන්නේ. රයිට්. එතකොට වීදුරු කූරක් නම් මිනිත්තු 10ක් කලතන්න අවශ්‍යයි. ඊට පස්සේ මෙතනදී චුටි වෙනස් පියවරක් එනවා මෙතනට. දරුවනේ අපි මේ මිශ්‍රණය මිලිමීටර 0.02 පෙනේරයකින් හලලා අපි වැලි කොටස වෙන් කරනවා. ඒ කියන්නේ දැන් මේක නම් පෙනේරය අපි ওই මිශ්‍රණය මේ පෙනේරය මතට දැම්මට පස්සේ මැටි ටිකයි රොන් මඩ ටිකයි දැල හරහා යනවා. වැලි ටික විතරක් මොකද වෙන්නේ? දැල මත ඉතිරි වෙනවා. හරි. එතකොට මේ වැලි ටික අපි වෙනම අයින් කරලා ඒ ටික වෙනම තියා ගන්නවා. අපිට පුළුවන් ඒ ටික පැත්තකින් තියලා ඒ ටික උඳුනක් තුල තියලා වේලලා වැලි ප්‍රතිශතය හොයා ගන්න පුළුවන් අපිට. පැහැදිලිද? මේ දැල උඩ තියෙන ඒ එකතු වෙලා තියෙන වැලි ටික ඔක්කොම දැලෙන් වෙන් කළා අරගෙන ඒ ටික උඳුනක් තුල තියලා වේලලා අපිට වැලි ප්‍රතිශතය උතනින් හොයා ගන්න පුළුවන්. රයිට්. දැල හරහා ගියපු ටික තමයි අපි පරීක්ෂණය ඉස්සරහට අරගෙන යන්නේ. රයිට්. ඒතොර දැල හරහා ගියපු ටික අපි අරගෙන අපි සාමාන්‍ය කරගෙන පෙරණය කියලා. හරි. දැල හරහා ගියපු ටිකට අපි කියන්නේ මොකද්ද? පෙරණය කියලා කියනවා. ඒ ටික දා ගන්නවා පොතේ අපි ලීටර එකේ මිනුම් සරාවකට. අර වගේමයි ලීටර එකේ මිනුම් සරාවකට දා ගන්න. දාලා ලීටර එකේ මට්ටම් වෙනකන් ආශ්‍රිත ජලය එකතු කරලා කට හොඳින් වහලා පොලිතින් කැබැල්ලක් සහ රබර් පටි පාවිච්චි කරලා හොඳින් වහලා අර විදිහට මුඩු යටිකුරු කරමින් මොකද කරන්නේ? කැළතීම මිශ්‍ර කිරීම කරනවා. පැහැදිලිද? ඔය අතර තුර අපිට තව දෙයක් කරගන්න තියෙනවා. ඒ තමයි පුතේ මිලිලීටර 25 පිපෙට්ටුවක් අරගන්නවා. මම එහා පැත්තේ රූපේ දාලා තියෙනවා පුතේ. ඒක නිසා අඳින්න යන්නේ නැහැ. එන්න මෙතන තියෙනවා ඒ රූපය. ඔයාලට පේනවා. හරි. හැමෝම මේ රූපය දැන් බලන්න. මෙන්න පිපෙට්ටුව තියෙනවා දරුවනේ. හරි. එතකොට මෙන්න මේ මිලිලීටර 25 පිපෙට්ටුවේ තුඩ තියෙනවනේ. පැහැදිලිනේ? ඔයාලට පේනවනේ. ඒ තුඩේ ඉඳලා දරුවනේ සෙන්ටිමීටර 10ක් දුර මැනලා එතනින් මාක් එකක් දානවා. සලකුණක් දානවා. අපිට පුළුවන් රබර් පටියක් දාගන්න. හොඳට තද වෙන විදිහට රබර් පටියක් දාලා සලකුණක් දාගන්න. පැහැදිලිද? ඔන්න ආයෙ කියනවා මිලිලීටර 25 පිපෙට්ටුව ගත්තා. තුඩේ ඉඳලා සෙන්ටිමීටර 10ක් දුර මැනලා එතනින් මොකද්ද කරන්නේ අපි? සලකුණක් දාලා නැත්නම් සලකුණක් දා ගන්නවා. තේරෙනාද? රයිට්. ඒ වගේම මෙතනදිත් අර ද්‍රාවණය කැලතුවට පස්සේ පෙන ඇති වෙනවා. ඒතරේ පෙන විනාශ කරන්න අයින් කරන්න අපි ඒමයිල් මද්දසාර දානවා. හරි. ඒතකොට මේ විදිහට ද්‍රාවණය ඔන්න හදලා පැත්තකින් තියලා තියෙනවා. දැන් පිපෙට්ටුවත් සූදානම් කරලා තියෙන්නේ දරුවනේ. ද්‍රාවණය සකස් කරලා අපි ඒක නිශ්චලව තියෙන්න ඉඩ අරිනවා. බලන්න ඔයාලගේ ටියුට් එකේ දාලා ඇති මං ඒ කාලය පියවර බලන්න නවවෙනි පියවරේ තියෙනවා කැලතු ද්‍රාවණය නිශ්චලව තබා පැය 6යි මිනිත්තු 10ක් තියෙන්න ඉඩ ඇරලා අපි මොකද කරන්නේ? දැන් අහපව යන්න පුතේ එහා පැත්තට. එහා පැත්තේ දෙවෙනි රූපය බලන්න හොඳට. මම මෙහෙමම පෙන්නන්නම්. මේ තියෙන දෙවෙනි රූපය අපි දැන් මේ තියෙන අර කලතල පැය 6කුත් විනාඩි 10ක්
නිශ්චලව තිබ්බ ද්‍රාවණයේ තියෙන. ඒ ද්‍රාවණය තුළට පිපෙට්ටුව ඇතුල් කරනවා. කොච්චරක් ඇතුල් කරනවද? හරියට අර ද්‍රාවණයේ මට්ටම සලකුණට එනකල්. හරි, එතකොට දැන් සලකුණ සහ අපි දාගත්ත සලකුණ තියෙන ඒ සලකුණයි ද්‍රාවණයේ මට්ටම එකම තැන තියෙන. එතෙන්ට එනකන් ඇතුල් කරලා මේ ද්‍රාවණයෙන් වෙන් කරගන්නවා පිපෙට්ටුවට මිලිලීටර 25. පැහැදිලිද? ඒ වෙන් කරගත්ත මිලිලීටර 25 අපි බර මැනගත්ත කෝවකට, කෝවක් කියලා කියන්නේ පෝසිලින් වලින් හදපු පොඩි පොඩි භාජනයක් වගේ එකක් තියෙනවා. පොඩි පොඩි එකක් අල දැකලා ඇති මේ කෝව කියන එක ඒකට දාගන්නවා. හරි, ඊට පස්සේ නැවත දැන් මේ ද්‍රාවණය පුතේ මිලිලීටර 25ක් අයින් වුණානේ. අහපව් අපි කියනවා මෙතනදී ඒ 25 වෙනුවට අහපව් ආශ්‍රිත ජලයේ මිලිලීටර 25ක් දානවා. දාලා අහපව් මේකේ කට හොඳින් වහලා උඩු යටි කුරු කරමින් මිශ්‍ර කරලා නැවත නිශ්චලව තියනවා. තියලා විනාඩි 3කුත් තත්පර 42ක් මේ කාල හොයාගන්න ඇති කවුරු හරි. ඒව ගැන වල හිතන්න එපා. මොකද සෝය තත්පර 42ක් කවුද අප්පව හොයාගත්තේ? අපි වැච්චර හිතන්නේ නැතු වෙමු. මේ ක්‍රමයේ හොයාගත්ත පුද්ගලයා කියන අපි හැම කියමුකෝ. විනාඩි 3යි තත්පර 42ක් ගියාට පස්සේ පුතේ අර විදිහටම පිපෙට්ටු ඇතුල් කරලා තවත් මිලිලීටර 25ක් වෙන් කරගෙන තවත් බර මැනගත්ත කෝවකට ඒ ටික දාගන්න කියලා කියනවා. කරනාද? කරන විදිය අවුලක් නෑ නේද? මෙතන තේරුණා, ගැටලුවක් නෑ. හරි, මෙතනදිත් මෙන්න මේ කාරණේ ඔළුවට ගන්න. මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න. දැන් පළවෙනි රෝමාන් සෝරි පළවෙනි මිලිලීටර 25 වෙන් කරගන්නේ පැය 6ක් ආසන්නුගේ පැය 6ක් ගියාට පස්සේනේ ආසන්නුනේ. දරු ඔය වෙනකොට පුතේ අපි කියනවා ඔය ද්‍රාවණය තුල තියෙන වැලි ටිකයි රොන් මඩ ටිකයි කොහාටද යන්නේ? පතුලට ගිහිල්ලා තියෙන. පතුලේ තියෙන. එතකොට ද්‍රාවණයේ මතුපිට කලාපයේ තියෙන මැටි විතරයි. එහෙනම් අර පිපෙට්ටුවට වෙන් කරගන්න මිලිලීටර 25 ඇතුලේ තියෙන්නේ මැටි අංශු විතරයි. හොඳට මතක තියාගන්න. ඔළුවට දාගන්න. මං කියුවානේ මේ ක්‍රම දෙකම ස්ටෝක්ගේ නියමයේ මත පදනම් වෙලා තියෙන. ඒතර මේ කාල ඔක්කොම හදලා තියෙන. හරි, ඔය කාල වෙන් හදලා තියෙන ඔය පැය 6යි මිනිත්තු ඔය තියෙන්නේ ඔය ටික හදලා තියෙන්නේ පොතේ ඔය ස්ටෝක්ගේ නියමයේ අනුව ගණනය කිරීම කරලා තමයි හදලා තියෙන්නේ. මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ ඊළඟට ගන්නවනේ මිනිත්තු 3යි තත්පර 42 දී. ඒකෙදී අපි කියන පොතේ ඒ වෙනකොට වැලි ටික විතරක් පතුලට ගිහිල්ලා ද්‍රාවණයේ මතුපිට කලාපයේ මැටි ටිකයි රොන් මඩ ටිකයි විතරක් තියෙනවා. එහෙනම් අර පිපෙට්ටුවට වෙන් කරගන්න මිලිලීටර 25 තුල කවුද ඉන්නේ? මැටි රොන් මඩ කියන දෙගොල්ලොම ඉන්නවා. තේරුණාද? දැන් එතනින් එහාට දැන් අපිට කරන්න තියෙන දේ මහ ලොකු දෙයක් නෑ. ඕක ඇතුලේ තියෙන ඔය එක එක ද්‍රාවණයේ ඇතුලේ තියෙන එක අවස්ථාවක තියෙනවනේ මැටි විතරක්. ඒ ටිකත් හොයාගත්තොත් අනිත් අවස්ථාවේ තියෙනනේ මැටි රොන් මඩ දෙක, ඔය දෙකත් හොයාගත්තොත් අපිට ගණනය කිරීම මගින් මේ ප්‍රශ්නයේදී වැලි රොන් මඩ මැටි ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. right. දැන් මං එතෙන්ට හිමීට නෝට් එකෙම එන්නම්. අපි බලමු නෝට් එක පුතේ. හරි, මං අහපව් 10 වෙනි පියවරේ ඉඳලා කියාගෙන එන්නම්. නැවතත් 10 ml සලකුණතේ ජලය පුරවා. ඒ කියන්නේ අර මිලිලීටර 25ක් වෙන් කරගත්තනේ කලින්. දැන් අහපව් කියනවන්න 10 ml සලකුණතේ ජලය පුරවා මිනිත්තු 3යි තත්පර 42කට පසු අහපව් අපි මොකද කරන්නේ? මිලිලීටර 25ක් අරගෙන කෝවකට දාගන්න. අතට මේ කෝව අපි Q කියලා නම් කරගන්නවා. කලින් එක අපි P කියලා නම් කරලා තියෙනවා. බලා ගන්න පුළුවන් අපස්සට ගියොත්. ඊට පස්සේ මෙහෙමත් කියනවා පුතේ, පෙනේරයෙන් පෙරාගත් වැලි කොටස තියෙනවනේ, ඒකත් වෙන් කරගෙන තව කෝවකට දාගන්නවා. බර මැනගත්ත ඒක R කියලා දාලා තියෙනවා. හරි, P Q R නියදි තුනම සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයේ ඇති උඳුනක නියත බරක් ලැබෙන තුරු වියලා ගන්න කියලා කියනවා. හරි නේ කතන්දරේ? හරි, උතර වේල ගත්තාම අපිට ඔය එක එක කෝව ඇතුලේ තියෙන ඒ පස්සංශ ප්‍රමාණයන් දැන් හොයා ගන්න පුළුවන්. right. මිච්චස් ඊට පස්සේ ගණනය කිරීම දීලා තියෙනවා පුතේ ඔයාලට. මුලින්ම අපි මැටි සහ රොන් මඩ අංශු ප්‍රතිශතයේ සෙවීම බලමු. උතර මේ සඳහා දරුවනේ අපි පාවිච්චි කරන්නේ අර Q කියන කෝව ඇතුලේ තියෙන නියදිය. ඒ කියන්නේ මිනිත්තු 3යි තත්පර 42 දී ගත නියදිය තමයි ගන්නෙ. මම ඔයාලට එක කලිනුත් පැහැදිලි කළා. මොකද ඒ නියදිය ඇතුලේ මැටි රොන් මඩ කියන දෙකම තියෙනවා.
පැහැදිලිනේ රයිට් මේ බලන්න තුරු ඔය කියන කෝවේ හිස් කෝවේ වරහන තුල පොඩ්ඩක් වonna දාගන්න q කියන කෝව එතකොට ස්කන්ධය w එකයි චීලු පුතේ කෝව උඳුනේ වියලාගත් ඒ කියන්නේ ඒ කෝවට අර පස් ටික දාලා මිලිලීටර් 25 දාලා ඒක අපි දැන් කෝ උඳුන තුල තියලා වේලනවනේ ඒ වේල ගත්තට පස්සේ බර කියනවා w 2 g පැහැදිලිද කෝවේ බර w 1යි ඒකට අර පස් සහිත ද්‍රාවණය දාලා ජලයේ ටික ඔක්කොම අයින් කරලා ඊට පස්සේ ඉතිරි වෙලා තියෙන පස් අංශුත් එක්ක බර ගත්තාම w 2යි එහෙනම් පුතේ ඕක ඇතුලේ තියෙන පස් අංශු වල විතරක් බර එනවා w 2 අඩු කිරීම w 1ෙන් සාධාරණයිනේ w 2 අඩු කිරීම w 1ෙන් එනවා ඕක ඇතුලේ තියෙන පස් අංශු ප්‍රමාණය එහෙනම් මේ පස් අංශු කියන්නේ මොනවද මැටි සහ රොන් මඩ ඒ වගේම මේක මතක තියාගන්න ඔය පස් අංශු ප්‍රමාණය අර 10 ml ද්‍රාවණයෙන් කොච්චර ප්‍රමාණයකද මිලිලීටර් 25ක තියෙන ප්‍රමාණය පැහැදිලිද පුතේ මම ඒ කියපු එක අපේ ද්‍රාවණය මිලිලීටර් 25ක් නේ වෙන් කරලා ගත්තේ හරි එහෙනම් ඔය මැටි රොන් මඩ අංශු ප්‍රමාණය තියෙන්නේ ද්‍රාවණයේ කොච්චරකද මිලිලීටර 25ක එහෙනම් 25ක ඔය ප්‍රමාණය නම් තියෙන්නේ අපිට පුළුවන් 1000ක තියෙන ප්‍රමාණය හොයන්න මේ බලන්න මේක ගණනය කිරීම දාලා තියෙනවා තුන්වෙනි එක කියනවා අතට තුන්වෙනි වගන්තිය 25 ml කී ඇති මැටි සහ රොන් මඩ අංශු වල ස්කන්ධයතොට w 2 අඩු කිරීම w 1 එම නිසා 1000 ml ද්‍රාවණයක ඇති මැටි සහ රොන් මඩ අංශු වල ස්කන්ධය ඔන්න අපිට ගන්න පුළුවන් හරි 25ක තියෙන w 2 අඩු කිරීම w 1 නම් පුතේ 1000ක තියෙන ප්‍රමාණය එතකොට මේ ද්‍රාවණය හදන්න දරුවනේ අපි 40 ග්‍රෑම් නේ ගන්නවා කිව්වේ පස් එහෙනම් අපිට කියන්න පුළුවන් පස් ග්‍රෑම් 40ක තියෙන රොන් මඩ අංශු ප්‍රමාණයත් අර 1000ක තියෙන ප්‍රමාණයම තමයි මොකද මේ මිලිලීටර් 1000 හදන්න අපි පාවිච්චි කරන පස් ස්කන්ධයේ ග්‍රෑම් 40ක් නිසා එතකොට අපි මේ ප්‍රමාණය පුතේ හිතුවොත් A කියලා අපි කියනවා මැටි සහ රොන් මඩ ප්‍රතිශතය සමානයි පුතේ 40ක තියෙන්නේ A කියන ප්‍රමාණයක් නම් 100ක තියෙන ප්‍රමාණය කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඒක x කියලා හිතමු. මම වරහන් ඇතුලේ ඒක දාලා තියෙනවා x කියලා. ඊළඟට මැටි ප්‍රතිශතයත් පුතේ ඔය විදිහටම ගණනය කරන්න පුළුවන්. ස්කෝව ස්කන්ධයේ w 3යි. එතකොට එතන ඊට පස්සේ ඒකට අර පස් ටික දාලා නැත්නම් මිලිලීටර් 25 දාලා උඳුන තුල වේලලා බරම එන ගත්තාම w 4යි. එහෙනම් ඒ 25 තුල තිබුණු මැටි අංශුනේ තියෙන්නේ මැටි අංශු වල ස්කන්ධයේ w 4 අඩු කිරීම w 3 එනවා තේරුම් ගන්න හරිද එතකොට ඔය 25ක තියෙන ප්‍රමාණය තු අපේ සමස්ත ද්‍රාවණයේ 1000යි කියලා මං කිව්වා එහෙනම් පුතේ 25ක w 4 අඩු කිරීම w 3යි නම් 1000ක තියෙන ප්‍රමාණය රයිට් එතකොට අපි හිතමු මේ ප්‍රමාණය ග්‍රෑම් b කියලා එතකොට 1000ක තියෙන ප්‍රමාණය සමානයි පුතේ පස් ග්‍රෑම් 40 තියෙන ප්‍රමාණය එහෙනම් දැන් අපිට පුළුවන් මැටි ප්‍රතිශතය හොයන්න 40ක b නම් 100ක කොච්චරද කියලා හොයාගන්න පුළුවන් පැහැදිලි නේද දැන් එතන තියෙනවා ඔන්න මැටි රොන් මඩ ප්‍රතිශතයක් තියෙනවා මැටි විතරක් තියෙනවා මැටි රොන් මඩ ප්‍රතිශතයේ x මැටි වල විතරක් ප්‍රතිශතයේ y එහෙනම් x ගෙන් අඩු කරන්න y අපිට එනවා රොන් මඩ ප්‍රතිශතය ඊට පස්සේ වැලි ප්‍රතිශතය හොයන්න පුළුවන් ක්‍රම දෙකකට මොනවද ක්‍රම දෙක එකක් 100ෙන් අඩු කරන්න x සාධාරණයිනේ x කියුවේ මැටි රොන් මඩ දෙකේම ප්‍රතිශතය මුන් තුන් දෙනාගේම එකතුව 100යි කියලා අපි කලිනුත් කිව්වා එහෙනම් 100ෙන් අඩු කරන්න දරුවනේ x එතකොට අපිට එනවා වැලි ප්‍රතිශතය ඒ විතරක් නෙමෙයි පුතේ වැලි ප්‍රතිශතය හොයන්න පුළුවන් මෙහෙම r කෝව මතක ඇතිනේ අර දැල මත ඉතිරි වෙලා හල්ලලා ගත්තට පස්සේ දැල මත ඉතිරි වෙච්ච ටික අපි දාගත්තනේ r කෝවට ඔය ටිකත් අපිට පුළුවන් උඳුන තුල වේලලා බර මැනගෙන එතන ප්‍රතිශතය හොයන්න පුළුවන්. හැබැයි එතන ප්‍රතිශතය ගණනය කරනකොට අර අර 25ට මේ 1000ට ඔය කතන්දර නෑ. කෙලින්ම ඔය ප්‍රමාණය තියෙන 40ක කියලා ගන්නවා. හරිනේ. මොකද අපි ඔය 25ක් අරගෙන කතන්දරයක් කළේ නෑනේ. කෙලින්ම අර අපේ මුළු ද්‍රාවණයම තමයි අපි පෙරාගත්තේනේ. මතක ඇතිනේ. මුලින්මනේ පෙරාගත්තේ. ඒතකොට ඒ 40ක තියෙන ප්‍රමාණයම තමයි එන්නේ. එතකොට අපි පරීක්ෂණයේ හරියටම කළා නම් දරුවනේ ඔය ක්‍රම දෙකකට දැන් වැලි ප්‍රතිශතය හොයනවානේ 100ෙන් x අඩු කරලා වැලි හොයනවා ඊට අමතරව r කියන නියදිය උඳුන තුල වේලලා ඒ දත්තවලිනුත් වැලි ප්‍රතිශතය හොයනවා ඒතකොට ඔය දෙක ආසන්න වශයෙන් සමාන නම් අපි පරීක්ෂණයේ හරියටම කරලා කියලා අපිට
පොඩි මේ පරීක්ෂණයේ පිළිබඳව පොඩි එකෙන් පරීක්ෂණයේ නිර්වද්‍යතාව පිළිබඳව පොඩි අදහසක් ගන්නත් පුළුවන් කියලා කියනවා. ඔන්න පිපෙට්ටු ක්‍රමය. දැන් තේරුණාද? තේරුණා. මං හිතන තේරුණා. තේරුණ නැත්තම් මොන හරි දෙයක් වෙනවද අහන්න පුළුවන්. හරි තේරුණා කියලා හිතමු. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ ආයේ කියන්න තියෙන්නේ. වහාම අද පන්තියෙන් පස්සේ අද දවස ඇතුළත නැවත මේක හොඳට කියව ගන්න. කියවන මතකයෙන් අහපෝ ඔයා ගැලීම් සටහන් අඳින්න ලොකුවට ලස්සනට. හරි එතකොට මේ ටික ඉබේම ඔයාගේ ඔළුවේ ලස්සනට තැම්පත් වෙලා තියෙන්නේ. ගලේ කෙටුවෝ වගේ. පැහැදිලිද? රයිට්. හොඳයි. එතනින් පිපෙට්ටු ක්‍රමය ඉවරයි. මහන්සිද? එක දිගට මම කතා කළා. මටත් නම් මහන්සි. මම චුටි ප්‍රශ්නයක් දෙන්නම් ඔයාලට. ඊට පස්සේ අපි වයින ත්‍රිකෝණයේ සම්බන්ධ කොටසට එමු. මට උත්තර තෝරලා දෙන්න ඔයාලා. ප්‍රශ්න අංක 29ට 29ට උත්තරේ තෝරලා දෙන්න. ඒ අතර මොනවා හරි දෙයක් අහගන්න තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් එවන්න මට කතා කරන්න එපා. මැසේජ් එකකින් මට ප්‍රශ්න එවන්න. ඕනම දෙයක් මේ කතා කරපු ක්‍රම දෙක සම්බන්ධ ඕනම දෙයක් තව වතාවක් වුණත් ඕනනම් පැහැදිලි කරලා දෙන්න බැරි කමක් නැහැ. මේ තේරුම් තැනක් තියෙනවා නම් හරි. එහෙම නැත්නම් අපි ප්‍රශ්න කරමු. දැන්
උත්තරේ තේරුව නේද? බලමු පුතේ. මෙහෙම කියනවා. රෝමාන ක්‍රමය මගින් පසක වයනය නිර්ණය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර කීපයක් පහත දැක්වේ. ඒ කියනවා පස් නියදියට H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර විනාඩි 10ක් ජල තාපකයක රත් කිරීම. B කියනවා යාන්ත්‍රික කලතනයක් මගින් විනාඩි 2ක් කැළතීම. C කියනවා ජලීය ද්‍රාවණයේ පෙන සිඳී යාම සඳහා A මයිල් මධ්‍යසාර බිඳුවක් ද්‍රාවණයට එකතු කරන්න කියනවා. ඩී කියන 5% කැල්ගන් ද්‍රාවණය එකතු කර පැය 12ක් පෙඟවීම. එතකොට මේ පියවර ටික පිළිවෙලට පෙළ ගස්වන්න කියන්නේ හරියට අර හොට් සීට් එකට යන්න නේද? අර තියෙන සිරස ලක්ෂපති වැඩසටහනේ හොට් සීට් එකට ගොඩක් පෙළ ගස්වන්න ඉන්නේ. රයිට් බලමු හොට් සීට් එකට යන්න පුළුවන් වේවිද කියලා ඔයාලට. ඉහත ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුරු කුමක්ද? එතකොට ඒ තමයි මුලට එන්න ඕනේ කොහොමත් නේ. ඒක වෙනසක් නැහැ. එතකොට ඒ ඊට පස්සේ පුතේ එන්න ඕනේ උත්තරේ 4. වල උත්තරේ වල තියෙනවා බලමු අපි. හොඳයි. හැමෝම මම හිතන්නේ හරි උත්තරේ වල තියෙනවා. සතුටුයි. ඒ කියන්නේ ඔයාලට දැන් මේක තේරිලා තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ මම අද දවසට අදාළව තව එක මාතෘකාවක් අරගන්න ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ගන්න පුතේ ඒකත් යූට් එකෙන්මයි අපි කතා කරන්නේ. වයන ත්‍රිකෝණය කියන කොටස. හරි දැන් අපි මේ විදියට රෝමාන ක්‍රමයෙන් හෝ පිපෙට්ටු ක්‍රමයෙන් හොයා ගන්නවනේ පොතේ වශයෙන් තියෙන වැලි රොන් මඩ මැටි ප්‍රතිශතයන් ටික. එහෙම වැලි රොන් මඩ මැටි කියන ප්‍රතිශතයන් ටික හොයාගත්තට පස්සේ ඒ ඇසුරෙන් අපිට මේ පසේ වයන පන්තිය කියලා අපි එකට කියන්නේ. එහෙම නැත්නම් වයන කාණ්ඩය. හරි හොයා ගන්න පුළුවන්. තේරුණාද කියන එක ඔන්න ආය අහගන්න. වැලි රොන් මඩ මැටි ප්‍රතිශතයන් හොයාගත්තට පස්සේ ඒ වැලි රොන් මඩ මැටි ප්‍රතිශත පාවිච්චි කරලා ඒ පස අයිති වයන පන්තිය එහෙම නැත්නම් වයන කාණ්ඩය මොකක්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඒ සඳහා අපි පාවිච්චි කරන සටහනක්
විදිහට අපිට සලකන්න පුළුවන් මේ වයන ත්‍රිකෝණය කියන එක. ඒතර වයන ත්‍රිකෝණයේ ලක්ෂණ ගැන කතා කළොත් මේක සමපාද ත්‍රිකෝණයක් පොතේ අතර පාද තුනක් තියෙනවානේ ත්‍රිකෝණයක් නතර පාද තුනක් තියෙනවා. ඒ පාද තුන අපි වැලි රොන් මඩ මැටි විදිහට නම් කරලා තියෙනවා. එක පාදයක් වැලි අනිත් පාදේ මැටි අනිත් පාදේ රොන් මඩ විදිහට නම් කරලා තියෙනවා. සහ දරුවනේ මේ හැම පාදයක්ම අපි බිංදුවේ සිට 100 දක්වා ක්‍රමාංකනය කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම රූපේ දීලා තියෙනවා. හරි බිංදුවේ ඉඳලා 100 දක්වා හැම පාදයක්ම ක්‍රමාංකනය කරලා තියෙනවා. ඊට පස්සේ හරියට අර ශ්‍රී ලංකා සිතියම ඇතුලේ දිස්ත්‍රික් මායිම් ලකුණු කරනවා වගේ මේ වයන ත්‍රිකෝණයේ ඇතුලේ මායිම් වෙන් කරලා තියෙනවා. එක එක සීමා එක එක දිස්ත්‍රික්ක වෙන් කරනවා වගේ ඔයාලට පේන ඇති සීමා වෙන් කරලා තියෙනවා. ඒතර මේ එක එක සීමාවක් ඇතුළ අපි නම් කරලා තියෙනවා. එක එක නම් වලින් අන්නේ තමයි අපි කියන්නේ වයන පන්ති වෙන නම් තමයි වයන පන්ති කියන්නේ අපි ගත්තොත් ඉතින් මැටි තියෙනවා මැටි වැලිමය මැටි තියෙනවා වැලිමය මැටි ලෝම වැලිමය ලෝම හරි ඒ වගේ එක එක නම් තියෙනවානේ. ඒතර ඒ තමයි පුතේ මොනවද ඔය වයන පන්ති එහෙම නැත්නම් වයන කාණ්ඩ. තේරුණාද වයන ත්‍රිකෝණය ගැන අදහසක් තියෙනවද? හරි හැබැයි මම පටල ගන්න එපා. දැන් ගොඩක් අය පටල ගන්නවා වයන ත්‍රිකෝණයක් වයනේ හොයන ක්‍රමයක් විදියට. නෑ ඒක වැරදි. ඒක පච්ච එක බොරු. හරිද? වයන ත්‍රිකෝණය කියන්න පුතේ වයනේ හොයන ක්‍රමයක් නෙමෙයි වයන පන්තිය හොයන ක්‍රමයක්. මතක තියාගන්න වයන කාණ්ඩය හොයන ක්‍රමයක්. කොහොමද එතකොට අපි හොයන්න පුතේ? එතනදී අපි කරන්නේ දැන් අපි ගාව තියෙනවනේ වැලි රොන් මඩ මැටි ප්‍රතිශතයන් තුන. රයිට්. මේ බලන්න අපි හිතමුකෝ උදාහරණයක් විදිහට වැලි රොන් මඩ මැටි ප්‍රතිශතයන් මේ විදිහට ආව කියලා. වැලි 100ට අපි දුම් 50ක් තියෙනවා. රොන් මඩ 100ට 40ක් තියෙනවා. මැටි 100ට 10ක් තියෙන අපි හැම හිතමු. හරිද? දැන් අපි කරන්නේ මෙන්න මෙහෙම සරල දෙයක් පොඩි සෙල්ලමක් වගේ තියෙන්නේ. ඇති දෙයක් නෑ මේකේ. දැන් මේ තියෙන ඔන්න වයන ත්‍රිකෝණය. හරි. ඒතර මේ පාදේ අපි වැලි විදියට නම් කරලා තියෙනවා. මේ පාදේ රොන් මඩ විදියට. මේක මැටි විදියට. හරි. ඒතර මුලින්ම පුතේ අපිට කරන්න තියෙන්නේ වැලි ප්‍රතිශතය හොයාගන්න වැලි පාදය. මත මං කරන මේ හැම පාදයක්ම බිංදුවේ ඉඳලා 100ට බෙදලානේ තියෙන්නේ. එහෙනම් අපි වැලි ප්‍රතිශතය හොයාගන්න ඕනේ වැලි පාදේ මත. ඒතර 50නේ. එහෙනම් ඔන්න 50 තියෙන තැන හොයාගත්තා. පැහැදිලිද? 50 තියෙන තැන හොයාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මෙන්න මේ රොන් මඩ පාදයට සමාන්තරව සමාන්තරව කියන එක දන්නවනේ රේල් පීලි දෙකක් කියන්නේ. ඒ වගේ රේඛාවක් අඳිනවා මේ විදිහට. ඒක සමාන්තරව වෙන්න ඕන. මෙයාට සමාන්තරව මෙයා යන්න ඕන. ඒක ඇඳගන්න ලේසියි පුතේ. මේක ඇතුලෙත් රේඛා ගහලා තියෙනවා. ඒ රේඛා උඩින් ඔයාලට ඇඳගෙන යන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ රොන් මඩ ප්‍රතිශතයේ 40 හොයාගන්න රොන් මඩ පාදයේ මත අපි තුන් මෙන්න මෙතන පුතේ 40යි කියලා හිතන්න. එතන ඉඳලා අපි මැටි පාදයට සමාන්තරව රේඛාවක් ගහනවා මෙහෙම. හරිද? ඊට පස්සේ මැටි ප්‍රතිශතයේ 10යිනේ අපි තුන් මෙතන 10යි කියලා. එතන ඉඳලා වැලි පාදයට සමාන්තරව රේඛාවක් ගහනවා. තේරුණාද? ඔන්න ආයෙ හගන්න සරලයි කතන්දරේ. ඇති දෙයක් නැහැ. පොඩි සෙල්ලමක් වගේ දෙයක් තියෙන්නේ. වැලි ප්‍රතිශතයේ වැලි පාදයේ මතින් හොයාගත්තා. එතන ඉඳලා රොන් මඩ පාදයට සමාන්තරව රේඛාවක් ගහනවා. රොන් මඩ ප්‍රතිශතයේ රොන් මඩ පාදයේ මත හොයාගත්තා. එතන ඉඳලා මැටි පාදයට සමාන්තරව රේඛාවක් ගහනවා. මැටි ප්‍රතිශතයේ මැටි පාදයේ මතින් හොයාගත්තා. එතන ඉඳලා වැලි පාදයට සමාන්තරව රේඛාවක් ගහනවා. ඔයා ඔය ගහපු රේඛා තුන එක තැනකදී එකිනෙකා කැපේවි. ඒ කැපෙන ලක්ෂයේ වටේට අර මොකක් හරි මෙහෙම වෙන් කරපු මායිමක් තියෙනවා. ඒ මායිම ඇතුලේ නමකුත් ඇති. හරි. දැන් මට හොයලා කියන්නක මොකක්ද එන්නේ කියලා. හොයලා කියන්න. ඔයාලා වයින ත්‍රිකෝණයේ ටියුට් එකේ තියෙනවනේ. මමත් හොයනවා. ඔයාලත් හොයලා කියන්න.
හැමෝම හොයන්න, හැමෝම මට උත්තරේ එවන්න. පැන්සලෙන් අඳින්න ඕක උඩ. හරි කමක් නෑ, ඔය දීලා තියෙන රූපේ උඩ පැන්සලෙන් අඳින්න. ඔන්න පැත්තකින් ලියාගන්න මේ තුන. වැලි, රොන් මඩ, මැටි ටික පැත්තකින් ලියාගෙන කරන්න. උත්තර දෙන්නෙක් කිව්වා මට, ඒ දෙන්නගේ උත්තර හරිද බලන්න අනිත් අය. තුන්දෙනෙක්. ඔව් 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 ඔව්. එහෙනම් හැමෝම මට එකම උත්තරේ වන්නේ, සමගි උත්තරෙත් ඕකමයි. එහෙනම් පුතේ මොකක්ද දෙන්නේ අපිට? මේ පසේ වයන පන්තියනවා ලෝම කියලා. පැහැදිලි නේද? රයිට්. ඊට පස්සේ යන්න නවවෙනි පිටුවේ එහා පැත්තට යන්න. එතන තියෙනවා පුතේ, මම නෝට් එක කියවන්න, ඔයාලා නෝට් එක කියව ගන්න ගෙදරින්. උදාහරණයක් තියෙනවා, එක්තරා පසක වැලි රොන් මඩ හා මැටි ප්‍රතිශතයන් පිළිවෙලින් 45 40 හදාගන්න ඉතුරු එක 15. එච්චර වැරද්දක් වෙලානේ, 15. හරි, වයින ත්‍රිකෝණය හොයලා ලියන්න උතන උත්තරේ. වයින පන්තිය හොයලා ලියන්න. 45 40 10 15. එතකොට මම ක්ලාස් එකෙන් පස්සේ මේක රෙකෝඩින් එක දානවා. ඔයාලට පුළුවන් තව වතාවක් ඕනනම් අද පාඩමේ රෙකෝඩින් එකත් බලන්න, විශේෂයෙන් ප්‍රැක්ටිකල් දෙක. ඊට පස්සේ පන්තියට සම්බන්ධ නොවුණු, මම හිතන්නේ 10 දෙනෙක් විතර වගේ ඉන්නවා, 8ක් 10ක් විතර පන්තියට සම්බන්ධ නොවුණු අය ඉන්නවා, 8 දෙනෙක් විතර වගේ ඉන්නවා, එන්න ඕන. ඔයාලටත් කියන්න, මමත් මැසේජ් එක දාන්නම් ගෲප් එකට, ඔයාලගේ යාළුවන්ට කියන්න, වීඩියෝ එක බලලා නෝට් එක කම්ප්ලීට් කරගන්න කියන්න. මොකද අය මේ කෑල්ල එතකොට නැවත පන්තියේ සාකච්ඡා කිරීමක් කරන්නේ නෑ මම. මොකද අද දවසට අදාළ ටික අපි අද මේ විදිහට හරි ඉවර කරගන්න ඕනා නේද? අපි පරක්කු වෙනවනේ. ඔව්. එතකොට මේ පසෙත් එන්නේ කීයද? මේ මොකද පුතේ වයනය? මේ පසේ එන්නෙත් ඔව් ලෝමම තමානේ, වෙනසක් නෑ. ලෝම කියන වයනේම තමා එන්නේ. හොඳයි, මං හිතන ඔයාලට වයින ත්‍රිකෝණය සම්බන්ධවත් දැන් ගැටලුවක් නෑ, ඒකත් ඔයාලට තේරිලා තියෙන්නේ. මං තව එක ප්‍රශ්නයක් ඔයාලට දෙන්නම් පුතේ. පිටු අංක 24 අරගන්න. පිටු අංක 24 ප්‍රශ්න අංක 27 28 කියන ප්‍රශ්න දෙක කරන්න. ප්‍රශ්න අංක 27 28 මම එතනින් එතකොට අදට ඔයාලගේ පන්තිය නතර කරන්නම්. අපිට තව වයන එක මාතෘකාවයි තියෙන්නේ, ඒ තමයි පාංශු වයනේ කෘෂිකාර්මික වැදගත්කම් ටික. අපි ඒක ඊළඟ දවසේ පන්තිය කතා කරමු. මම විසි හත 28 ප්‍රශ්න දෙක
මම ඔයාලට ෂෙයා කරලත් තියෙනවා ඔයා ටියුට් එකේ තියෙනවනේ කොහමද. ඉක්මනට උත්තරේ එවන්න මට බලන්න. හරි බලමුද. තොටපතේ මේ පළවෙනි ප්‍රශ්නය කියනවා ඔයාලට පාසල් ශිෂ්‍යයෙක් සොරි ශිෂ්‍යයෙක් පාසල් ගෙවත්තෙන් ලබාගත් පස්නියදියක් පරීක්ෂා කර එහි වැලි රොන් මඩ හා මැටි ප්‍රතිශත වැලි රොන් මඩ මැටි 30 60 10 රයිට්. එතකොට මම මේක උඩම අන්දලා පෙන්නන්නම් ඔයාලට. තොටපතේ වැලි 30යි කියනවනේ, එහෙනම් මෙතනින් පටන් අරගෙන නේද 30න් පටන් අරගෙන ඔන්න බලන්න අපි අඳින්න ඕන කාට සමාන්තරවද? වැලි පාදයට සමාන්තරව ඒක අඳින්න ඕන. ඊට පස්සේ කේදපතේ රොන් මඩ 160යිලු, එහෙනම් මෙතනින් පටන් අරගෙන මෙහාට යන්න ඕන. ඊට 30යි, ඊට මෙතන 10යිනේ, එනම් මෙතනින් පටන් අරගෙන ඕ ඒක මගින් පටන් ගත්ත එකමක් නැහැනේ. ආම වෙන්න. එතන මෙතනදී කැපෙන්නේ නේ. එන්න මෙතනදී තමා කැපිලා තියෙන්නේ. නම් මොකද්ද මේ තියෙන්නේ? අර මං කියපු මායිම කළු පාටින් වුණ දාලා තියෙන. අතන සිල්ට් ලෝම් කියන එක පොතේ බලන්න. මෙතන සිල්ට් ලෝම් මේ තියෙන සිල්ට් ලෝම් මේ තියෙන සිට් ලෝම්. එතකොට ඒකේ මොකද්ද සිංහල නම? රොන් මඩ ලෝම. එතකොට රොන් මඩ ලෝම කියන උත්තරේ බලන්න කීයද? රොන් මඩ සහිත ලෝම පසක් ලෙසය උත්තරය 2. ෆයිට් වලගේ හරියද? 27:2. හොඳයි. ඊට පස්සේ බලමු දරුවනේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? මැටි ලෝම පස් නියදියක ඉස්සල දරුවනේ ඔයා මෙතනින් හොයන්න මැටි ලෝම පසේ ඉංග්‍රීසි වචනේ මේ තියෙන මැටිමය ලෝම කියන්නේ ක්ලේ ලෝම්. ස්ත්‍රපතේ ක්ලේ ලෝම් කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. පේදි පැහැදිලි නේද? මෙන්න මේක මගේ මේ ටච් පෑඩ් එක දැන් වැඩ කරන්නේ නැහැ මම ඔබලම. හරි මොකද මේකේ ටයිප් කරන ටයිප් කිරිල්ලට ආයේ ලේසිනේ. මෙන්න මේ කොටසනේ. හරි මෙන්න මේ කෑල්ලනේ. ඔන්න ඒ කෑල්ලනේ පුතේ ක්ලේ ලෝම් කියලා තියෙන. එතකොට අපි දැන් මෙතනදී ආපස්සට ගමන් කිරීමක් කරන්නේ. එතකොට බලන්න දැන් මේකේ අර රේඛා තුන කැපෙන තැන් තුනයිනේ තියෙන පුතේ. එකක් මෙන්න මෙතන, අනෙක මෙතනනේ තියෙන්නේ. ඔන්න ඔය තැන් තුනනේ තියෙන. එතකොට අපි ආපස්සට එමු. එතන බලන්න මෙතනින් පටන් ගත්තොත් ඔන්න මෙතෙන්ට එනවා කියන්නේ එතන. එතකොට කීයද? 30යි.
එන වැලි 30ට අදාළව. මේ පැත්තෙන් ගියොත් එතන කීයද රොන් මඩ 40යි. මේ පැත්තෙන් ගියොත් මැටි කීයද 30යි. එහෙනම් ඔන්න අපිට ගන්න පුළුවන් එක උත්තරයක් තමා බලන්න එක උත්තරයක් වැලි රොන් මඩ මැටි කොහොමද එන්නේ? වැලි 30යි රොන් මඩ 40යි මැටි 30යි. අනිත් එක මොකද්ද? මෙතනිනුත් ගන්න පුළුවන්නේ. එතෙන්ට ගත්තොත් මෙන්න මෙහෙම එනවා. වැලි 40යි බලන්න මෙතනින් එනවා. ඉතින් මැටි සෝරි රොන් මඩ 30යි. මැටි වෙනස් වෙන්නේ 30ම තමයි. මේ දෙක මාරු වෙනවා. එහෙම නැත්නම් මෙහෙම එන්න පුළුවන් 40යි 30යි 30යි. දැන් බලන්න ඔය දෙකෙන් මොකද්ද අපේ පිළිතුරු වල තියෙන පිළිතුර. පිළිතුරු පහ ඇතුළ ඔකට අදාළ මේ දෙකෙන් එකක් ඇති අනිවාර්යයෙන්. අතර පළවෙනි එක වෙන්න බෑ මැටි 20යි නෙමෙයි මැටි 30යි. අතර දෙවෙනි එක කියනවා මැටි 30යි රොන් මඩ 30යි වැලි 40යි. හරිනේ. එහෙනම් උත්තරේ කීයද? 2. නේද? තුන්වෙනි එක මැටි 30යි රොන් මඩ 50 වැරදිනේ. රොන් මඩ 50ක් නෑ නෙමෙයි. 4 මැටි 20 වැරදිනේ. වැරදි. ඒතර ඔයාලගේ සමහර අය හැබැයි උත්තරේ මට එවලත් තිබුණා 5 කියලා. මම දන්නේ නෑ උත්තරේ 5 ආවේ කොහොමද කියලා. මැටි 40ක් එන්න කිසිම හේතුවක් නෑ නේද? මේ බලන්න මේ කැපෙන තැන් දෙකනේ මේ තියෙන්නේ. මේ දෙකනේ තියෙන්නේ කැපෙන තැන් විදිහට. ඒතර අපිට ගන්න වෙන්නේ මැටි 30 විදිහට එන්නේ නේ. පැහැදිලිද? ඒතර මේක රිවර්ස් එකට එන්න තියෙන්නේ. පැහැදිලි නේද? රිවර්ස් එකට එන්න තියෙන්නේ. කලින් ගියපු විදිහටම ආපස්සට එන්න තියෙන්නේ. හරි. මම දැක්ක අර කවුරු හරි රෙකෝඩ් මේ වීඩියෝ එකක් එඩිට් කරලා තියෙනවා. අර මහින්ද මහත්තයාට මතක ඇති අර යුද්ධ දිනලා ඉවරලා ගුවන් යානයෙන් බැහැලා අර නේද රතු පලස වතින් එන ගමන් නේද මේ අර බිමට ඔළුව තියලා වඳින්න. හරි. ඒක කවුරු හරි මේ වීඩියෝ එක රිවර්ස් එකට හදලා තිබුණා. හරි. මාතෘභූමියට වැඳලා ආපස්සට ගිහිල්ලා යනවා. හරි. ඒ වගේ. හරි. ආපු මාර්ගයේම දැන් ආපස්සට ගමන් කිරීමක් තියෙනවා. තේරුණා නේද? රයිට්. ඒතර ඔන්න මම ඒක ඔයාලට හොඳට පැහැදිලි කරන්න ඕන නිසාම තමයි මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලම ඒක කරන විදිය කියලා දුන්නේ. ඔන්න බඩු තියෙනවා ඔතන අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒතර සටහන් කරලා තියාගන්න. ඒ උත්තර දෙකෙන් එකක් වෙන්න ඕන. අතට අපේ උත්තර සෙට් එක ඇතුලේ තියෙන්නේ. ඕකෙන් අර දෙවෙනි එක මොකද්ද? මැටි 30යි, රොන් මඩ 30යි, වැලි 40යි. ඒ කියන්නේ මේක තියෙන්නේ. මේක තමයි අපේ ওই උත්තර සෙට් එකේ තියෙන්නේ. හරි දරුවනේ. එහෙනම් අදට අපි ඔතනින් නතර කරමු. රයිට්. ඉතින් උන්න හැටියට මදාම් මොකද? මලා මදැයිනේ. එහෙම කතාවක් තියෙනවානේ. වෙච්ච දේ හැටියට අපිට ඔන්ලයින් ක්ලාස් එකකින් හරි අද දවසට අදාළ තියරිටික කවර් කරගන්න ලැබුණ එක මම හිතනවා අවහොඳ අවස්ථාවක්. නැත්තම් අපිට තව ප්‍රමාද වෙනවා අපේ පාඩම් අපි ඉවර කරගන්න. මොකද මේ තියෙන බාධකත් එක්ක ඔය දාන ක්‍රම ඇඳින් නීතියත් එක්ක ඕවට අනුව අපිට වැඩ කරන්න ගියොත් අපිට අපේ ජීවිතේ මම හිතන්නේ තව කාලෙකට ආපස්සට යයි. ඉතින් අපිට මේ අභියෝගත් එක්ක කොහොම හරි ඉස්සරහට යන්න වෙනවා. ඉතින් අද මං හිතන්නේ අදින් තමයි හෙට උදේ 6ට ඇඳින්නේ තැයින් කරපුවා නැවත දැමීමක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. අපි බලාපොරොත්තු වෙන්නේ දාන්නේ නැති වෙයි කියලා. අපිට ලබන සතිය ඉඳලා සුපුරුදු දෙද අපේ ආයතනවල ආයතනයේ පන්තිය කරගෙන යන්න හැකියාව ලැබේවි. එතකොට අපි ලබන සතියේ පාංශු වයනේ වැදගත්කම් ටික ඉක්මනට කතා කරලා ඉවර කරමු. විනාඩි 5ක් 10ක් 15ක් අරගෙන ඊට පස්සේ පාංශු ව්‍යුහය දාට ඉවර කරනවා. පාංශු ව්‍යුහය ඊට පස්සේ පාංශු සංස්කෘතිය ඔය කොටස්නේ තියෙන්නේ. ඒ ටික අපි ප්‍රොයේ ඊළඟ ක්ලාස් ඩේ එකේදී කරමු. උතර යාළුවෝ අද පන්තියට සම්බන්ධ වෙන්නේ නැති යාළුවන්ට මතක් කරන්න. ආයේ මේ ටික අපිට කරන්න වෙන්නේ නැහැ. කරන්නේ නැහැ. නෝට් එක ලියා ගන්න මොන හරි තියෙනවා නම් ගැටලුවක් මගේ කතා කරලා අහන්න කියලා එලට පොඩි දැනුවත් කිරීමක් කරන්න. මමත් මැසේජ් එකක් දාන්නම් ගෲප් එකට. එහෙනම් දරුවනේ වෙලාව හරියටම 10යි. හරියටම පැය දෙකක් ගත වුණා. උතර මං කිව්වා අපි 10 වෙනකල් කරමු කියලා. මොකද ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට වඩා කාලයක් අදින්න අමාරුයි. වලකට එපාවි කම්මැලි. හරි. එහෙනම් හොඳයි. අද දවසට අදාළව අපි
මෙතනින් පන්තිය නතර කරනවා. අද කරපු ටික නැවත කියන්න තියෙන්නේ හොඳ දරුවෝ වගේ. අද කරපු ටික ආයෙ වතාවක් පොතේ හැමෝම බලන්න. බලලා පුළුවන් නම් මම අර කිව්වේ ෂෝට් නෝට් එකක් විදිහට ගැලේරි සටහනක් හදන්න. හදලා يعني හදපු ඇග්‍රිවට සෝරි BST වලට හදපු අයත් කමක් නැහැ. තව පාරක් හදන්න. වඩා හොඳයි. හොඳයි. එහෙනම් අපි ක්ලාස් එක නතර කරමු හැමෝටම. අයබෝවන්.